අයිබෝවන් සුබ උදෑසනක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන අලුත් දවසක ආරම්භයක් මේ විදිහ ඔබ දෛනික වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා කියලා අපි හිතනවා. ඉතින් අපේ මේ ජීවන ගමන ගෙවද්දී අපිට විවිධ කාල වකවානු වලදී විවිධ දේවල් කරන්න සිද්ධ වෙනවා. නිකමටවත් ඔබ හිතනවාද ඔබේ ජීවිතය ඔබ හැඩගසා ගන්නේ කෙසේද? ඔබ තුල තියෙන ශක්තියින් මොනවාද? නිකමට හිතන්න මණිකක් වුණත් උපදාන උපදාන තමයි ලස්සන වැඩි වෙන්නේ. ඒ වගේ තමයි අපි තුල තියෙන ශක්තියින් මොනවාද කියන දේ ශක්තිතා අධ්‍යයනයක් කරන්න. අන්න එතනදී ඔබට වටහා ගන්න පුළුවන් ඔබ අනාගතේ කවුරු වෙනවද? කුමන තැනකට යනවද කියන කාරණාව. ඒ නිසා වෙන ඔබට මතක් කරන්නේ අපි දෛනිකව දවසක් ආරම්භ කරද්දී ඒ දවස විනාශ කරගන්න එපා. ඔබේ යහපත සඳහා ඒ දවස ප්‍රයෝජනෙට ගන්න. ඔබ හොඳ පුද්ගලයෙක් වෙනවා නම්, ඔබ වැඩදායි පුද්ගලයෙක් වෙනවා නම් මේ රටට ඒ විතරක් නෙමෙයි මේ ශ්‍රම බාලකායට හොඳ මානව සම්පතක් වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් කාලේ ගත වුණාට පස්සේ ආපස්සට ගිහිල්ලා දුක් වෙන්න එපා, සිතවුල් ඇති කරගන්න එපා කියලා අද දවසේ මතක් කරන ගාම බ්‍රහස්පතින්දා වින්දනිය උදෑසන ආරම්භ කරනවා. ඔබ රැදිසිරින්නේ බ්‍රහස්පතින්දා දවසේ විඳනිය උදෑසනත් එක්කයි. අද දවසේ ආරම්භයේදීම අපි තීරණය කරා විශේෂ සාකච්ඡාවක් ආරම්භ කරන්න ඕනේ කියලා. ඒකට හේතුව තමයි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ වෙනවා. ඒ නිසාවෙන් මේ ක්‍රමවේදය සිදුවෙන්නේ කෙසේද, ඔබට මේක බලපාන්නේ කෙසේද, ඔබ දැනගත යුතු කාරණා මොනවද කියන දේ පැහැදිලි කරන්න අපි ආරාධනා කරා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයේ පාලක සරත් රූපසිරි මහත්මයා අයිබොන් ඔබතුමාට, ඒ වගේම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුහුණු කළමනාකර සමන් කේ චන්ද්‍රසිරි මහත්මයා අයිබොන් කියලා පිළිගන්නවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කිව්වහම වර්තමානයේ සෑම දිනකම වගේ කතාබහකට ලක් වෙන ආයතනයක්. අපි මූලික කාරණාවට ප්‍රශ්නයක් ලබා ගන්න කලින් අපිට කියන්න සරත් මහත්මයා, දැන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගත්තහම එහි මූලික කාර්යභාරය මොකද්ද? මූලිකවම සිද්ධ වෙන කාරණා මොනවද? ප්‍රධාන කාර්යයන් කීපයක් සිද්ධ වෙනවා. එහෙන් මම හිතන්නේ සාමාන්‍ය මහජනතාව දන්නේ පාස්පෝර්ට් කාන්තෝර කියලා.
එනිසා ප්‍රථම කියන්නේ ප්‍රධානම කාර්යය තමයි ගමන් බලපත්‍ර නිකුත් කිරීම. දෙවැනිය අපි වීසා බලපත්‍ර නිකුත් කරන විදේශිකයන්ට මෙරට පැමිණීමට. ඒ වගේම අපේ තොටුපළවල් පාලනය කිරීම අපට වෙලා තියෙනවා. ඊට අමතරව විදේශීය උපදින් දරුවන් ලියාපදිංච කිරීම ද්විත්ව ප්‍රදේශභාවය නිකුත් කිරීම වැනි කාර්යයන් තමයි අපේ ප්‍රධාන කාර්යයන් වන්නේ. හරි සමන් මහත්මයා ඔබතුමා කියන්නේ දැන් මේ ඕනම ආයතනික විෂන් එකක් තියෙනවා. දැක්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැක්ම මොකද්ද? මොන වගේ දැක්මක් කරහද ගමන් කරන්නේ? සග දැක්මකින් ඇත්තම කියන්නේ අනාගතයේ කොයි වගේ තැනකටද දෙපාර්තමේන්තුව ගෙනියන්නේ කියන එක. ආගමන ගමන දෙපාර්තමේන්තුවේ දැක්ම කියන්නේ කලාපයේ විශිෂ්ටතම ආගමන විගමන සේවා බවට පත්වීම. To be the best immigration service in the region. මේ හින්දම දෙපාර්තමේන්තුවේ සෑම කටයුත්තක්ම පෙළ ගැහෙන්නේ ඒ සුපිරි තත්වයට මේ කලාපයේ විශිෂ්ටතම තත්වයට දෙපාර්තමේන්තුව මෙහෙවන්නට. හරි දැන් සරත් මහත්මයා දැන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියලා මේ නමටත් දන්නේ ගම් පළාත්වල අය පොඩි පොඩි තිගැස්මක් තියෙනවා මේකේ මොනවා හරි කාර්යතාවයක් ඉෂ්ට කරගද්දි ඒ නමේ තියෙන ශක්තියෙන් හින්දාද කියලා අපි දන්නේ මූලිකව අද අපේ සාකච්ඡාවට අපි ප්‍රවේශමු දැන් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම මෙතෙක් කාලයක් එක දිගට සිද්ධ වුණා දැන් මේ ක්‍රමවේදයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා ඒ වෙනස් වීම මොකද්ද මේකේ මොනවද වෙන්නේ ඇත්තටම ගමන් බලපත්‍රයක් කියන එක අපි පාවිච්චි කරන්නේ ලංකාවේ දිනේ මේ ගොඩක් වෙලාට විදේශයන්හිදී එහිදී ඒ අපේ ගමන් බලපත්‍රයේ විදේශයවල තිබෙන වෙනත් ආයතන තමයි මේක පරීක්ෂා ලක් කරන්නේ ඒ කියන්නේ අපි ළඟ තියෙන මොන හරි භාණ්ඩයක් ඒක පාවිච්චි කරන අපිනේ නමුත් මේ බලපත්‍රය නිතරම පාවිච්චි කරන්නේ වෙනත් ස්ථානයකදී බොහෝලාට වෙනත් රටකදී ඒ නිසා එහි විශ්වාසනීයත්ව භාවය ඉතාම වැදගත් ඒ සඳහා අපි නිරන්තරයෙන්ම විවිධ කටයුතු කරනවා ඒ විශ්වාසනීයත්ව භාවය කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම උසස් මට්ටමට ගෙන ඒම සඳහා මේකත් එක කාර්යයක් ඇත්තටම මේක ප්‍රධාන කාර්යයක් වෙන්නේ ගමන් බලපත්‍රයක් පිළිබඳ ඒ අයගේ විශ්වාසය වැඩි දියුණු කරන්නට අපි විවිධ ක්‍රියාමාර්ග ආරම්භ තිබුණත් මේකෙන් මම හිතන්නේ ලොකු සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට වෙනවා මොකද මේ අපි ගන්න ඇංගිලි සලකුණු ලබා ගන්න ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එක් අයෙකුට එක් ගමන් බලපත්‍රයක් කියන මේ සංකල්පය මොකද විදේශවලදී තියෙන ප්‍රශ්නයක් තමයි වෙන අයගේ ලිපි ලේඛන යොදාගෙන එතකොට වෙනත් ව්‍යාජ තොරතුරු දීපත් කළා ගමන් බලපත්‍ර ලබා ගන්න. ඒක ලෝකයේ සෑමතනම සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා වළක්වා ගැනීම සඳහා එක් අයෙකුට එක් ගමන් බලපත්‍රයක් කියන සංකල්පය දැන් ලෝකයේ ඉදිරියට එනවා. මොකද විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති ලෝකයේ හැමතැනම දැන් ත්‍රස්තවාදී කටයුතු සිදු වෙනවා. ඉහය රටවල් අතර ගමන් කරනවා. ගමන් කරන ගමන් බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිත් ඒ අනිත් රටවල් විශේෂ අලුත් තාක්ෂණත් එක්ක ඉදිරියට යන්න වෙනවා. එහෙම නැතුනත් අපිට අපේ ගමන් බලපත්‍රන ඒ ජාත්‍යන්තර පිළිගැනීම අඩු වෙනවා. ඒ නිසා අපි මෙම වෙනස ඇති කරන්නේ ජාත්‍යන්තර අපිට තියෙන ඔය ගම බලපත්‍ර තියෙන විශ්වාසනීයත්වය එහෙම නැත්නම් විශ්වාසය පිළිගැනීම වැඩි කිරීම සඳහා ඔව් පුණු කළමනාකරතුමා සමන් මහත්මයා ඔබතුමා කියන දැන් මෙතුමා කිව්වා එක් අයෙකුට එක් ගමන් බලපත්‍රය දැන් මෙතනදී අපි ඉස්සර දැනන් හිටියා විදේශ ගමන් බලපත්‍රය හරහා වයස අවුරුදු 16ට අඩු දරුවෝ ඉන්නවනම් දරුවෝ 6 දෙනෙක් දෙමව්පියන්ගේ පාස්පෝර්ට් එකට ඇතුළත් කරන්න පුළුවන් කියලා දැන් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙනවද දැන් මේ අලුත් ක්‍රමවේදය හරහා ඔව් සග අලුත් ක්‍රමවේදයේදී වයස් සීමාවකින් තොරව අද උපදින දරුවාට පවා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත යුතු නම් ඒ හැම කෙනෙක්ම වෙනමම ගමන් බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒකට විශේෂම හේතුව වෙන්නේ නව ක්‍රමවේදය පිළිබඳව අපේ සරත් රූපසිරි මහත්මයා තවදුරටත් පැහැදිලි කරයි. ඒකේ එක විශේෂ අංගයක් තමයි ඡායාරූපය ඩිජිටල් මාධ්‍යෙන් අපේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරපු ඒකට හරියන පරිගණක වැඩසටහන් මෘදුකාංග වෙන් කරලා දීපු ස්ටුඩියෝ තියෙනවා. ඒ වගේ ස්ටුඩියෝ එකකින් තමයි ඡායාරූපයක් ගන්න ඕනේ. ඒ කියන්නේ ලංකා පුරාටද නැත්නම් සීමිත ප්‍රමාණයක්. ලංකා පුරාම ආවරණය වෙන පරිදි සකයි ලියාපදිංචි කිරීම කරලා තියෙනවා. ඒ වුන්ට අපි වෙනමම බලය පවරමින් සහතිකයක් නිකුත් කරලා තියෙනවා. වුන් අපේ ප්‍රධාන දත්ත පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හින්දා හැම කෙනෙක්ම ඩිජිටල් මාධ්‍යෙන් ඔන්ලයින් නැත්නම් මාර්ගගත ක්‍රමවේදය පාවිච්චි කරමින් තමයි තමන්ගේ ඡායාරූපය දෙපාර්තමේන්තු දත්ත පද්ධතියට යොමු කළ යුතු වෙන්නේ. ඒ නිසාම ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම විදේශ ගමන් බලපත්‍රය වෙනමම ලැබෙනවා. ඒකෙන් දා මින් ඉදිරියට දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රයට වයස අවුරුදු 16ට අඩු දරුවන් ඇතුළත් කිරීම ඔය නව ක්‍රමවේදය අපි අගෝස්තු 10 වෙනිදා හඳුන්වලා දෙනවා. එදයින් පස්සේ නතර වෙනවා සගා. ඔව් දැන් ෆොටෝ එකක් ගද්දි මේ සරත් මහත්මයා දැන් කියන දැන් පහුගිය කාලේ පාස්පෝර්ට් එකක් ගත්තාම අපිට
makeup කරපු ඒවා දකින්න තිබ්බා. Edit කරපු පින්තූර දකින්න තිබ්බා. දැන් නව ක්‍රමවේදය හරහා එහෙම දේවල් වලට යන්න පුළුවන්ද? බෑ. මේක මේ ක්‍රමවේදය ඔබ ඔබේ සැබෑ ස්වරූපය. තව වැඩගත්. මම කලින් කිව්වා වගේ විදේශයකදී අපි අනන්‍යතාවයේ තහවුරු කරන්න ගමන් බලපත්‍රයෙන් නම් එයාගේ නියම ස්වරූපය අපි දකින්න ඕනේ. ඉතින් විදේශයකදී ඔබේ ස්වරූපය හරියට හඳුනා ගන්න බැරි වුණොත් ලෝක කරදවලට මුණ පාන සිද්ධ වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේක අවම කරන්න. නැත්තම් මේක නැති කරන්න. ඒ නිසා තමයි මේ මේ ඡායාරූප ක්‍රමය හඳුන්වා දෙන්නේ. මෙහිදී ඇත්තටම පුජ්‍යලයා ඡායාරූප ශාලාවකට ඇතුල් වුණාම එයාට කිසිම ආකාරයේ මේකප් කරන්න නැතුව තමයි පෙනී සිටින්න ඕනේ. ඒ වගේම ඡායාරූප ශාලාවටත් කිසිම ඉඩක් නැහැ ඒක එඩිට් කරන්න. මොකද අපේ මුදුකාංගයක බෙහෙ අයද අපේලා තියෙනවා. ඒක අනුව එයා ඡායාරූප ගන්න ඕනේ. එහිදී කිසිම දෙයකින් එඩිට් කරන්න බෑ. ඒ නිසා අපිට ලැබෙන්නේ එයාගේ නියම ස්වරූපය. ඒක එයාට එයා ඇත්තට මේක මේ ඒ ගමන් බලපත්‍ර ගන්න එක්කනට කරන මේක අස්සේවය. මොකද එයා නැත්තම් විදේශයකදී එයා ගිහිල්ලා එයා ඉදිරිපත් කරන ගමන් බලපත්‍රයගේ මූණ අත වෙනසක් තිබුණොත් එයාට සමහරට හරවලා එවනවා. ඒ නිසා මේක ඉතා වැදගත්. එයාට එයාගේ නියම ස්වරූපය අපිට ගමන් බලපත්‍ර සමාන මහත්තයා දැන් මේ වෙද්දී අපේ ලංකාවේ බොහෝ දෙනෙකුට විදේශ ගමන් බලපත්‍රය තියෙනවා. දැන් ඒ කෙනෙකුට දැන් හිතෙන්න පුළුවන් 10 වෙනි දැන් පස්සේ අපේ પાස්පෝර්ට් එකේ මොකද වෙන්නේ? මොන වගේ වෙනසක් කරගන්න ඕනද? දැන් මේ ආරම්භ කරන අලුත් අධිවර 10 වෙනි දැන් පස්සේ එතකොට ඒ අයට බලපාන්නේ කොහොමද? දැනට වළංගු ගමන් බලපත්‍රයක් සතු වෙන්නේ කිසිම කෙනෙකුට මේ සම්බන්ධයෙන් විශේෂ මැදිහත් වීමක් කළ යුතු වෙන්නේ නැහැ සගා. 10 වෙනි දැන් පස්සේ නව ගමන් බලපත්‍රයක් ආයදුම් කරන හෝ තියෙන ගමන් බලපත්‍රයේ කාලයකුත් වීම හෝ පිටු ඉවර වීම නිසා අලුත් ගමන් බලපත්‍රයක් ගන්නවා නම් ඒ එන අයගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම සහ ඔවුන්ගේ ඡායාරූපයේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මාර්ගගත ක්‍රමය හරහා ලබාගෙන දත්ත පද්ධතියේ තොරතුරු ඇතුළත් කර ගැනීම වෙන්නේ. ඒ හින්දා දැනට වළංගු ගමන් බලපත්‍රයක් ඉදිරි කාලයක් දක්වා තියෙනවා නම් ඔවුන්ට සාමාන්‍ය පරිදි ඒ ගමන් බලපත්‍රය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඔව් විදේශ ගමන් බලපත්‍රයේ නව ක්‍රමවේදයට ලබා ගද්දී ලිපි ලේඛන සම්බන්ධව මොන වගේ තත්ත්වයක්ද වෙනස් වීම් සිද්ධ වෙනවද කියන කාරණා අපි පැහැදිලි කරගමු. කෙටි විරාමයකට ගිහිල්ලා අවිලා. විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනස පිළිබඳව දැන් සරත් මහත්මයා මේ ක්‍රමවේදය ඇඟිලි සලකුණු ලබා ගැනීම පිළිබඳව සම්මත වුණාද නීතියක් නීතිමය රාමුවකට අනුවද මේ කාර්යය සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම 2015 අංක 7 දන්න ආගමික විගාමික පනත සංසද පනත යටතේ පැවිල්ලා තියෙනවා බලය ගමන් බලපත්‍ර කාර්ය සඳහා ඇඟිලි සලකුණු ලබා ගත යුතු බව. අපි ඒ අනුව තමයි අපේ ක්‍රමවේදය වෙනස් වෙන්නේ. ඒ අනුව පුජ්‍යලයක් සෑම පුජ්‍යලයක්ම මේ අනුව අපි කාර්යයට පැමිණෙන්න ඕනේ. එහෙදී අපි ළඟ තියෙන විශේෂ උපකරණ ඒවා මාර්ගයෙන් ඇඟිලි සලකුණු අපට ලබා දෙන්න. ඔය. එතින් අපේ අපිට රූප රාමුවක් ගන්න පුළුවන්. අපිට කියන්නේ ඒ ගමන්ම මේ මේ සමන් මහත්මයා දැන් මේ මේ ක්‍රමය හරහා කිසිම කෙනෙකුට හොර කිරීමේ හැකියාවක් නැහැ. වැරදි වැඩක් කරන්න බෑ. යම්කිසි දෙයක් වැරදි දෙයක් වුණොත් වෙනත් කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙන තැනකට තමන්ගේ එකක් දාලා වැරදි ක්‍රියාමාර්ගයෙන් විදේශගත වෙන්න උත්සාහයක් ගත්තොත් මේ හරහා සියලු දේවල් පැහැදිලි වෙනවා නේද? පැහැදිලිවම ජාත්‍යන්තර සංක්‍රමණය නැත්නම් රටකින් රටකට යෑමේදී ගමන් බලපත්‍රය අත්‍යවශ්‍ය අංගයක්නේ. එතකොට ඒකේ ලෝකේ හැම රටකම මම කියනවා ලංකාව ඇතුළු දියුණු රටවල පවා සගා මේ ගමන් බලපත්‍ර වෙනස් කරමින් විවිධ හේතු හින්දා පුද්ගලයන්ට තියෙන සීමාවන් පැන වුණාම ඔවුන් විවිධ උපක්‍රමයන් පාවිච්චි කරනවා. ඉතින් හැම වෙලාවෙදිම රටක් උත්සාහ කරනවා අපි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ මේ කාර්ය සඳහා බලය තියෙන අධිකාරීමේ ආයතන විදිහට අපේ වගකීම තියෙන සරත් මහත්මයා මතක් කරා වගේ අපි ශ්‍රී ලාංකිකයෙකුගේ අනන්‍යතාවයේ විදේශයකදී තහවුරු කරන්නේ මේ ලියවිල්ලෙන්. ඒකෙන් හින්දා ඒකට වඩා විශ්වාසනීයත්වය ඇති කිරීමේ වගකීම අපිට තියෙන හින්දාම ඒකේ යම් අවිශ්වාස කටයුත්තක් වුණා නම් එතනදී අපහසුතාවයට පත් වෙන ශ්‍රී ලාංකිකයෙක් නම් වක්‍රාකාරයෙන් ඒක වගකීම ආගමන විකුණන දෙපාර්තමේන්තුවත් සතු විය යුතුයිනේ. ඒ தත්ත්වේ වළක්වා ගන්න තමයි නවීන තාක්ෂණයත් එක්ක විශේෂයෙන්ම ජාත්‍යන්තර ගමනාගමනයේදී
සංක්‍රමණයන් සඳහා වන ආයතන කීපයක් තියෙනවා. ICAO කියලා ආයතන තියෙනවා, International Civil Aviation Organization, ඒ වගේම IATA කියලා ආයතන තියෙනවා, International Air Travelers Association, ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිති ආයතන තියෙනවා ISO, සහ ජාත්‍යන්තර පොලිසිය Interpol. මේ ආයතන කාලෙන් කාලට ප්‍රමිතීන් සකස් කරන ඕනම රටක් අවශ්‍ය මෙන්න මේ තත්ත්වයන් ආරක්ෂා කරගත යුතුයි ගමන් බලපත්‍රයන් නිකුත් කිරීමේදී කියලා. ඒකට අනුකූලව තමයි අපි මේ තත්ත්වය ඇති කරන්නේ. ඒකෙ හින්දාම මේ තත්ත්වයත් එක්ක අවම වෙනවා කෙනෙකුට තවත් ආකාරයකින් ව්‍යාජ ආකාරයකින් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම. ඒ හින්දා අපි ජාත්‍යන්තරයේ විශ්වාසනීයත්වය ඇති කරනවා මේ දෙපාර්තමේන්තුවෙන් දෙන ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දෙන්නේ අදාළ පුද්ගලයා සඳහා පමණයි කෙනෙක්ට. ඒක හින්දා ඉදිරියේදී කෙනෙක් යම් වෙලාවකදී වැරදි තොරතුරු ටිකක් අරගෙන ඇවිල්ලා තමන්ගේ ඇඟිල්ල දීලා ඒ වැරදි තොරතුරු ටික ගමන් බලපත්‍රයට ඇතුළත් කරගත්තොත් මුල් අවස්ථාවකදී ඔහුට සිද්ධ වෙනවා සදාකාලිකව ඒ නමින් ඒ විදිහටම පෙනී ඉන්න. මොකද ඔහු දෙවෙනි අවස්ථාවකදී ගමන් බලපත්‍රයක් ගන්න අපම ආය ඇඟිලි සලකන දුන්නාම අර තොරතුරු අපේ දත්ත පද්ධතිය තුළ සුරක්ෂිතව තියෙන හින්දා ඔහුට සදාකාලිකවම වෙන වැඩක් කරගන්න නැහැ. ඒක හින්දා අපි බොහොම අවධාරණයෙන් කියනවා ශ්‍රී ලාංකික ඔබට ගමන් බලපත්‍රයක් ලබා ගැනීමදී ඔබේ අව්‍යාජ ලියකියවිලිත් එක්ක ඔබ නිවැරදිව පෙනී සිටින් ඔබේ ගමන් බලපත්‍රය ලබා ගන්න ඒ කිසියම් මොහෝ ආකාරයකින් ව්‍යාජ ආකාරයෙන් සකස් කිරීමකට උත්සාහයක් නොගන්න එය ඔබේ සහ රටේ ආරක්ෂාවට සහ පිළිගැනීමට වැදගත් කාරණාවක් වෙන නිසා. සරමාම දැන් මේ මැදිරියේදීම කලින් සාකච්ඡාවලදී ගමන් බලපත්‍රය විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේදී භාවිතා කරන ලිපි ලේඛන පිළිබඳ අපි කතා බහ කරා. දැන් මේ ලිපි ලේඛන වල වෙනස් වීම සිද්ධ වෙනවා ඉදිරියට මේ ක්‍රමවේදය හරහා. ඇත්තටම මෙහිදී ඒ ලිපි ලේඛන වෙනසක් සිදු වෙන්නේ නැහැ. ගාස්තු වෙනසක් සිදු වෙන්නේ නැහැ. මම මේදී මතක් කරනෝනේ ඇත්තටම වෙනස්කම් කීපයක් සිදු වෙනවා. ඒ ප්‍රධාන වශයෙන් පළවෙනි වෙනස්කම් තමයි අයදුම් පත්‍රය. ඒ කියන්නේ ගමන් බලපත්‍රයක් ගන්න විස්ස අපි අයදුම් පත්‍රයක් පුරවන්න ඕනේ. මේ ඒකට අපි අංකයක් දීලා දෙන මේ අයදුම් පත්‍රයට K35 කියන එක. දැන් මේ නව ක්‍රමවේදයත් එක්ක K35 නෙමෙයි පාවිච්චි කරන්න ඕනේ. K35 A කියන අයදුම් පත්‍රය. මේක ඉතා සරල එකක්. තනි කොලියකින් තියෙන්නේ පුරවන්නත් ලේසි. මේ අයදුම් පත්‍ර අපි ඇත්තටම ඒගොල්ලන් ඕනකරු ලබා ගන්න පුළුවන් අපේ ප්‍රධාන කාර්යාලය තියෙනවා. අපේ ප්‍රාදේශීය කාර්යාල තුනක් තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් එහෙම නැත්නම් අපේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා එහෙම නැත්නම් කෙනෙක්ගේ එකක් ෆොටෝකෝපි ගහලා ගෙනවත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේක නොමිලේ දෙන අයදුම් පත්‍රය නිසා. ඊළඟට අයදුම් පත්‍රය හැබැයි බාර දෙන්න ඒ පුජ්‍යලට එන්න වෙනවා. ඒ එන්න ඕනේ අපේ ප්‍රධාන කාර්යාලය කොළඹ එහෙම නැත්නම් මාතර නුවර වවුනියා දෙන ප්‍රාදේශීය කාර්යාල වල. අන්තර්ජාලය හරහා මේ පහසුකම් තියෙනවාද යම් කිසි කෙනෙකුට? නෑ. අයදුම් කරුට පැමිණෙන සිද්ධ වෙනවා. මොකද ඇඟිලි සලකුණු ලබාගෙන යනකොට අපේ කාර්යාලයකට පැමිණෙන්නම වෙනවා. එතකොට මේක තමයි එක වෙනසක් වෙන්නේ මේ අලුත් ක්‍රමයේදී. තව වෙනස තමයි රමංක ඡායාරූපය. ඒ ඡායාරූපයත් ඒ පුජ්‍යලයාට තමන් කැමති ඡායාරූප ශාලාවකට යන්න බෑ මේකෙදි. අපි අනුමත කරපු ඡායාරූප ශාලාවක් තියෙනවා. ඒකකට යන්න ඕනේ. ඊට අමතර අපේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කාර්යාලයේ ඡායාරූප ශාලාවක් තියෙනවා අපිම කරනවා. මොකද දැන් පුජ්‍යලයාට මේකේ ඇත්තටම ලොකු මම හිතන්නේ පහසුවක් වෙනවා. දැන් වෙනදානම් ෆොටෝ ගන්නවා අරගෙන ස්ටුඩියෝ එකට ගියා ඊට පස්සේ ෆෝම් පුරවගෙන ජේපී කෙනෙක් හම්බෙන්න ඕනේ යාට. මේකෙදි මේ සාමදාන නිශ්චකාරයක හෝ සහතික කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඒගොල්ලන්ට පහසුවක්. ඊළඟට අපි හිතමු එයා කොළඹට ආපු වෙලාවක ප්‍රධාන කාර්යාලයට ගියොත් ෆෝම් එක එතනම පෙරවුවා, එතනින් ෆොටෝ එකක් ගත්තා, එතනින් පාස්පෝට් එකක් ගත්තා. දැන් වෙනද එහෙම තිබුණ නැහැ. දැන් ඉතින් මේක තලුකු පහසුවක් ආයට. ඔව් සමනවත්ම දැන් අපි ආරම්භයේදී කිව්වා දැන් දැනට වළංගු වෙලා තියෙන පාස්පෝට් එක විදේශ ගමන් බලපත්‍රය ඒ විදිහටම ඉදිරියට වළංගු වෙනවා කියලා. දැන් මේ යන ක්‍රමවේදය හරහා එම්බසියක් යම් කිසි දවසක ඇංගිලි සලකුණ සහිතක ගේන්න කියන තැනට එයි නේද? එතකොට දැන් අපි මේ දැන්ට තියෙන අයත් ඒ ක්‍රමවේදයට ටික ටික සූදානම් වෙන්න ඕනේ නේද? බොහෝ විට එසේ විය හැකි. මොකද වෙනස්කමක් කරපු ගම මේ සම්බන්ධයෙන් වීසා ලබා දෙන අනෙකුත් තානාපති කාර්යාල සැලකිලිමත් වෙනවා. ඒක හින්දා මේක පවතින තත්ත්වයේ ඉහළ නැංවීමක්නේ. ඒක හින්දා අලුත් තත්ත්වය තුළ සුරක්ෂිතභාවය තියෙනවා, විශ්වාසනීයත්වයක් නැගිලා තියෙනවා. ඒක හින්දා බොහෝ විට එසේ ලබා ගැනීම වීසා යොමු කිරීමේදී තමන්ට විශේෂ වාසියක් විය හැකි. ඒක හින්දා කෙනෙකුට පුළුවන් තමන්ගේ ගමන් බලපත්‍රය තව වළංගු කාලේ තිබුණා වුණත්, මොකද එහෙම සීමාවක් නෑ. අපි කියන්නේ නැහැ තව අවුරුදු 5ක් මේක වළංගුයි, ඒකින්ද ඒකේ කාලය ඉවර වෙනකල් ඉන්න දැන්ට එකක් දෙන්නේ නැහැ කියලා අපි කියන්නේ නැහැ නේද සග. ඒකින්ද ඔවුන්ට උනත් අවස්ථාවක් තියෙනවා ඇවිල්ලා නව ක්‍රමවේදය 10 වෙනිදෙන් පස්සේ
නවක්‍රම වේදේ ගමන් බලපත්‍රය ගන්න තමන්ගේ ගමන් බලපත්‍රයට වඩා විශ්වාසනීයත්වයක් ඇති කරලා දෙන්න. ඔව් බය නැතුව විසෙල්ලන්න. රොබසිර මහතා දැන් මේ දැන් මේ නවක්‍රම වේදේ හරහා දැන් අපි ගොඩක් දෙනෙක් දන්නවා විදේශ ගමන් බලපත්‍රයක් තමන් ලබා ගද්දී ඒ මිල මුදල් සම්බන්ධව නිශ්චිත තත්ත්වයන් දන්නවා. දැන් මේ ක්‍රමයේදී සංශෝධනය වීමක් වෙනවද ඒ මිල ගණන් ඒ විදිහටමද වෙන්නේ? නෑ ගාස්තු වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එම ගාස්තුම ව්‍යය කරන්නේ එකම දේ අර අර කිව්වාගේ ඡායාරූපය එතකොට ඇඟිලි සලකුණු ලබා ගැනීම ආයුධ පත්‍රය වෙනස් වීම ඒවයි කාර්යයන් තමයි සිද්ධ වෙන්නේ. මෙහෙදි තව එකක් මතක් කරන්න ඕනේ මේ සාගර ආයුධ දැන් මෙත කලින් අපි පොඩි ළමයට ගමන් බලපත්‍ර වෙනම දෙන්න කියලා බල කරේ නැහැ ගන්න කියලා. නමුත් මේ ක්‍රමයේදී සෑම කෙනෙක්ම වයස් සීමාවකින් තොර ගමන් බලපත්‍ර ලබා ගන්න ඕනේ. එතකොට ඒ අර විශේෂ සහනයක් තියෙන ඒගොල්ලන්ගේ අපි ඇඟිලි සලකුණු ලබා ගන්නෙ නැහැ අවුරුදු 16ට අඩු අයගේ. ඔව් මේකෙත් තවත් අර මං කෝගේ අර සහතික ක්‍රමයේ අවස්ථාවත් මේකෙන් ඉවත් වෙනවා. ඔව් ඒ වගේ මම හිතන්නේ මහ ජනතාවට මන්දර පහසුවක් මේකෙන් වෙන්නේ ඇත්තටම. ඒ වගේම එයාගේ මතේ තියෙන ගමන් බලපත්‍රයේ සුරක්ෂිත බව පිළිබඳ ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉතා ඉහළ නැංගන මේකෙන්. ඒ නිසා මේක මම හිතන්නේ අපි මහ ජනතාවට කරන මේ වැඩි දිනක වැඩි පිරිසකට ලැබෙන ලොකු වාසියක් මේ. ඔව් මේකේ පළමුවෙනි අදියර විදේශ ගමන් බලපත්‍රයේ ක්‍රමවේදය වෙනස් කිරීම 10 වෙනිදා සිද්ධ වෙනවා. සමනවත්ම දැන් ඉදිරි දිනකදී අනාගත යම් කිසි දිනකදී ගුවන් තොටුපළ හරහා ඒ විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මොන වගේ පහසුකම්ද පහසුවක්ද ලැබෙන්නේ? මූලික අවස්ථාවේදී ඔය ගන්න තොරතුරු ටික අපේ දත්ත පද්ධතිය තුල තියෙනවා. ඒ වගේම තමයි අපි මේක සකස් කරලා දෙන්නේ පෙර අපේ දැක්ම පිළිබඳව මම සඳහන් කරා කලාපයේ විශිෂ්ටතම ආගමන ගමන සේවා බවට පත්වීම. ඒක කරන්න යද්දී අපි තාක්ෂණය හරියට ගලපා ගන්න ඕනි, මානව සම්පත නිවැරදිව සංවර්ධනය වෙන්න ඕනි, අපේ තියෙන භෞතික සම්පත් සංවර්ධනය වෙන්න ඕනි. ඒ නව ප්‍රවණතාවයන් එක්ක යද්දී මේක එක අදියරක් තොරතුරු දත්ත පද්ධතිය අවත්කාලීන කර ගැනීම නිවැරදිව අනාගතයේදී මේ හරහා බලාපොරොත්තු වෙනවා. අපි කියන්නේ ඔටෝ ගේට් කියලා තමන්ගේ ඇඟිල්ල ගුවන් තොටුපළේ තිබ්බහම ඒක අපේ දත්ත පද්ධතියත් එක්ක සමපාතන. එතකොට ඉදිරියේදී ඔටෝ ගේට් කියන ක්‍රමවේදය සොයන්ව තමන්ගේ ඇඟිල්ල තිබ්බහම ගුවන් තොටුපළෙන් නිෂ්කාශනය වෙලා යන්න පුළුවන්කම හැදෙනවා. මේක දැන්ට ලෝකයේ බොහෝ ගුවන් තොටුපළවල පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඒකට ගමන් බලපත්‍රයට මේ සියලු තොරතුරු ජීවමිතික තොරතුරු ඇතුළත් කරලා චිප් එකක් ගමන් බලපත්‍රයට ඇතුළත් කිරීම වෙනවා. මේක සකා මේ අදියරේදී සිද්ධ වෙන්නේ නැහැ. මේක මුල් අදියර ඉදිරියේදී ඒ සංවර්ධනයත් එක්ක ගුවන් තොටුපළේදී අනිවාර්යයෙන්ම මගියට බාධා වලින් තොරව වැඩි කාලයක් ඒකේ රැඳිලා ඉන්නේ නැතුව තමන්ගේ ස්වයන්ව බොහෝ විට මේ කාර්යයන් කරගන්න පහසු වෙනවා. අපේ නිලධාරීන්ට අවශ්‍ය නිරීක්ෂණය සහ සුපරීක්ෂණය විතරක් තියෙද්දී මගියට මේ පහසුකම ඇති කරන ඒ වෙනුවෙන් කරන තවත් එක පියවරක් තමයි මේ ආරම්භ වෙන්නේ අගෝස්තු මාසේ 10 වෙනිදා ඉඳලා. ඔව් මූලික අඩිතාලම 10 වෙනිදා විදේශ ගමන් බලපත්‍රයට සිදුවන නව ක්‍රමවේදය. සරත් මහතා දැන් මේ දත්තයන් අපේ ලංකාව තුල පමණක්ද පෙන්눔 කරන්නේ විදේශ රටකදී පවා මේ දත්තයන් පෙන්눔 කිරීමේ හැකියාව තියෙනවද දැනට? ඇත්තටම මේ ඇඟිලි සලකුණු කියන ඒක විදේශයකදී පරීක්ෂා ලක් කරන්න බෑ. ඒක අපේ රටේ තුල විතරයි පරීක්ෂාට අපි ලක් කරන්නේ. අනිත්තරතුරු අපි දැන් නිකුත් කරන ගමන් බලපත්‍රය උසස් තාක්ෂණීය ගමන් බලපත්‍රයක්. ඒ ගමන් බලපත්‍රය වෙනත් රටවලදී කියවන්න පුළුවන්. ඒකේ ඡායාරූපය පෙන්눔 කරන්නේ නැහැ. නමුත් ඒ තියෙන අපේ නම, එතකොට ගමන් බලපත්‍රය අංකය, මොකද්ද රට, උපන් දිනය, එතකොට එක්ස්පයර්න ඩේට් එක, ඒවා ඔක්කොම වෙනස් රටවලදී කියවන්න පුළුවන්. මොකද මේ ගමන් බලපත්‍රය යට තියෙනවා බාකෝඩ් එකක්. ඒක ඕනම රටකදී රීඩ් කරන්න පුළුවන්. ඒ නිසා ඒ විස්තර ඒ ඕනම රටකදී පරීක්ෂාට ලක් කරන්න පුළුවන්. හැබැයි ඇඟිලි සලකුණු බෑ. හරි. දැන් සමන් මහත්මයා අපිට කියන්න දැන් යම් කිසි කෙනෙකුට මේ තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වීම වෙනවලු. නිතරම විශේෂයෙන්ම ආගමන හා විගණන දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධ දුරකථන ඇමතුණින් අහනවා මේකට මොකද කරන්නේ. එතකොට ඒ කෙනෙක් මේ නැවත ලබා ගැනීම ක්‍රියාවලියේදී මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕන? විශේෂ වෙනසක් නැහැ. ඔහුගේ ගමන් බලපත්‍රයේ වළංගු ගමන් බලපත්‍රයට නම් වළංගු කියලා අදහස් කරන්නේ ගමන් බලපත්‍රයෙන් ලබාගත් දිනේ ඉඳලා අවුරුදු 10ක් තමයි සාමාන්‍ය ගමන් බලපත්‍රයක වළංගු කාලය. ඒකට අපි කියනවා ජීව කාලය කියලා. ඒ ජීව කාලය තුල නම් තියෙන්නේ ගමන් බලපත්‍රය නැති වුණොත් සාමාන්‍ය විදිහට කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඕනේ. පැමිණිල්ලේ පිටපතත් එක්ක ආගමන ගමන් දෙපාර්තමේන්තුවේ නැවත අර නව ක්‍රමවේදය එතකොට වෙන්නේ ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ෆොටෝ එක අරගෙන එතනින් දෙන රිසිට් එක ගෙන ආපුවම ඒක අපේ බාකෝඩ් එකක් තියෙනවා. ප්‍රධාන කාර්යාලයේදී හෝ
ප්‍රාදේශීය කාර්යාල තුනක් තියෙන සග මාතර මහනුවර සහ වවුනියාව මේ කාර්යාල වලත් මේට සමගාමීවම මේ ක්‍රියාවලියම 10 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා ඒ තැනකට ගිහිල්ලා ගමන් බලපත්‍රය නව ක්‍රමවේද ඔස්සේ ලබා ගන්න පුළුවන් ගමන් බලපත්‍රයක් වළංගු කාල සීමාව තුන නැති වුණොත් රුපියල් 10000ක දඩයක් තියෙනවා ඒකෙන් හින්දා අපි ආපහු ඉල්ලනවා ඔබේ ගමන් බලපත්‍රය තව වටිනා දෙයක් ඔබේ අනන්‍යතාවයේ විදේශයකදී දෙන්නේ ගමන් බලපත්‍රේ ඒ වටිනාකම නිසා මේක සුරක්ෂිතව තියාගන්න නැති කරගත්තොත් අර දඩ මුද්දලත් ගෙවන්න වෙනවා ඒකත් ඔබේ මතකයේ තියාගන්න කියන ඉල්ලීමක් කරන මේ එකම ක්‍රමවේදයේ විශාල වෙනසක් වෙන්නේ නැහැ පොලිස් සෙන්ටර් එක සහ දඩ මුදල ගෙවලා නැවත ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා සරත් මහත්මයා අපි දැකලා තිනවා විදේශ ගමන් බලපත්‍ර විවිධ වර්ණ වලින් ආගමන හා විගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරන ඔබතුමා ගේනලා ඇති මගේ අතට දෙන්න දැන් මේ 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 වර්ණ වලින් පැහැදිලි කරන්නකො මොකද්ද පැහැදිලි වෙන්නේ කියලා රතු වර්ණය මම පෙන්නන රතු වර්ණයෙන් අපේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තමයි රතු වර්ණයෙන් යුක්ත වෙන්නේ තදපාර රතන් ඊළඟට අපේ තියෙනවා තන රාජකාරී ගමන් බලපත්‍ර මේ ගමන් බලපත්‍රේ සාමාන්‍ය එකක් සාමාන්‍යයෙන් කරන එකක් ඒක අතර මැද පෙරදිග රටවල වල සේවයට යන හැට ඕ නැත්තම් දේශරට සිරු රටවල වලට ඉගුත් කරන එකක් ඒක සාමාන්‍ය එකක් අර අනිත් යට ටිප් එක මේ මේ මේක මේක අවිල්ලා ඔකහ හඳුනා ගැනීමේ සහතිකයක් අතරම ඔය සහතිකේ මේ මෙරට ඉන්නාට නිකුත් කරන එක නෙමෙයි ඒ විදේශකෙන් විදේශකෙක් මෙහෙදී ඒගොල්ලන් ගමන් බලපත්‍රේ නැති වෙලා එතකොට මෙහි යාට තනබ්දි කාර්ලිකුත් නැත්තම් එයාව ආපහු යවන්න බල මේ පාවිච්චි කරන ගමන් ලිවිල්ලක් එක මේකත් අපි බලපෙ එකද නෑ ඕක හදිස් සහතිකයක් ඕක දෙන්නේ අපි දැන් එන්නේ එන්නම් මේ මෙම ගමන් බලපත්‍රය අතර මේකත් ලංකාවේදී පාවිච්චි කරන ගමන් නෙමෙයි අපේ විදේශ තානාපති කාර්යාලවලදී පාවිච්චි කරන ගමන් බලපත්‍රය. ඒ කියන්නේ විදේශ රටකදී අපේ කෙනෙක්ගේ ගමන් බලපත්‍රය නැති වුණොත් එයාට මෙරට ආපහු පැමිණෙන සඳහා දෙන తాවකාලික ගමන් බලපත්‍රය. හරි. මේ එක සාමාන්‍ය. මේ පහේ මෙම එක කොට අපි කියන හදිස් සාතිකය කියලා හදිස් සාතිකය කියලා කියන්නේ ඔය ඉන්දියාවේ වන්දනාව යනට දෙන ගමන් බලපත්‍රය. අඩු බිලකට අපි දෙනවා මොකද විශේෂ පහසුකම් සලසන්න. මොකද ගමන් බලපත්‍රයට ගියොත් වැඩි ගාණක් ගෙවන්න වෙනවා. ඒ නිසා ඔක රුපියල් 500ක් වගේ අඩු ගාණකට. ඒ කියන්නේ මේ ඉන්දියාවට ඉන්දියාවට විතර යන්න පුළුවන් මේකෙන්. හරි. ඔබතුමා දැන් අපිට කියන්නේ දැන් මේ ජනතාව මේ සම්බන්ධව දැන් කතා බහකට ලක් කරනවා දැන් බොහෝ දෙනෙක් හිතනවා නම් ඔබ මේ වෙද්දි තමන්ගේ විදේශ ගමන් බලපත්‍රේ නව ක්‍රමවේදයට යොදා ගන්න ඕනේ කියන එක ඉදිරිය ගැන හිතද්දි ඒක හොඳ ක්‍රියාමාර්ගයක් කියලා හිතනවා නේද දැන් දැන් තියෙන එක නව ක්‍රමවේදයට මාරු කර ගැනීම ඒක නා දැන්ටම සූදානමක් වෙන එක හොඳයි නේද ඔබතුමා හිතේදී සමන් මාත්මා ඔව් ඇත්තටම හොඳයි අලුත් තත්ත්වය කියන්නේ උසස් තත්ත්වයක් තියෙන තැනකින් තව ටිකක් උසස් තැනකට යන එක මම හිතන්නේ වඩා වැදගත් කෙනෙකුට ඒ සඳහා සූදානම් වීම ඉතා හොඳයි සරමව දැන් අපි මූලික පියවර තියෙනවා දැන් ඊට පස්සේ මේකේ අධීර වෙනස් වෙනවද ඉදිරියේදී අවසාන යේදී මේකේ කොයි වගේ තැනකටද යන්න හිතාගෙන අර සමන් මහත්ය කිව්වාගේ දැන් අපි පළවෙනියට පටන් ගන්න ඔය ඇඟිලි සලකුණු ලබා ගන්න ඊළඟ පියවරදී අපි ඇඟිලි සලකුණු පරීක්ෂාව ලක් කරන දැන් දෙවෙනි පාරේ එනකොට මේ කලින් එංගස අපි ගාව තියනද කියලා පරීක්ෂා ලක් කරනවා. එහෙදි වෙනසක් සිදු වෙනවා නම් ඒ පිළිබඳ අපිට අතට දැනගන්න ලැබෙනවා. ඒ වගේ අපි එහෙම ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා අපි මේ සමන් මහත්තයා කියවාගේ ඉදිරියේදී අර මං කිව්වේ ඊගේට් කෙනෙක්. එයා ගුවන්තොටුපළේදී කිසිම කෙනෙක් සහයෝගයක් නැතුව Tamanට පුළුවන් ආගමික වෙන ඒ කවුන්ටර් හරහා විදේශ රටවලට යන්න. ඒ සඳහා අර කලින් කිව්වාගේ චිප් එකක් තියෙන්න ඕනේ. චිප් එකේ මේ තොරතුරු ඇතුළත් කරනවා. එතකොට මගියාට යන්න ඕනේ නැහැ කිසිම කවුන්ටරයකට. යා යගේ ගමන් බස් යාට සුවම ඒ කාර්ය කරන්න පුළුවන් පොඩා මැෂිමක් තියෙන එකට ගිහලා ගමන් බලපත්‍රය ඇල්ලුවා මේක රීඩ් කරනවා ඊට පස්සේ යාගේ ඇඟිලි සලකුණ තිබ්බාම යා ගම යාට විදි යාගේ පිටත්වීම පරන්තර යන්න පුළුවන් යාට ඔව් අපිට කියන්න මේ මේ දැන් ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් මේ ක්‍රියාමාර්ගය දැනුවත් කරන්න මොන වගේ පියවර දාගමන හා විගමන දෙපාර්තමේන්තුව සමන්වහ පාරන් තියෙන අපි මූලික වශයෙන්ම පුවත්පත් දැන්වීම පළ කරා මේ වෙද්දි ඊට අමතරව සීලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න නිලධාරීන් කොළඹට කැඳවලා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එම නිලධාරීන්ව දැනුවත් කරා ඔබේ ගමට ගිහිල්ලා මේ දැනුවත් කිරීමේ පණිවිඩය ගෙනියන්න කියන එක ඒ අනුව ලංකා පුරා තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 330කට කිට්ටු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමු නියෝජිතයෝ ආවා ඒ වගේම අපි නැවතත් ලිපියක් සහ චක්‍රලේඛයක් ආකාරයෙන් මේ දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යොමු කරලා තියෙනවා. ඊටත් අමතර වශයෙන් මේ කාර්යයත් අපි විශේෂයෙන්ම දැනුවත් කිරීම කරන්නෙත් පොදු
maha janata avenue gamniyam gamwala inna nagara wala inna hamotama videsha wala inna ayata me paniwide denna e wagema tawaduratat poster saha patrika magin me pirimanda danuwat kirimat karanawa api rajya ayatana wagema visheshayenma madhya ayatana wala udaw illanawa meka maha janatawata geniyanna me aluth paniwide me nawa wenasa pilibathawa geniyanna Uparima sahayoge laba denna kiyana eka. Addawase obata savistaraatmaka me kaaranawa pahedili wenna athi. Videsha gaman balapatre nama krama vede haraha obata vena yahapata idiriyedi mona wage tanakatada yanne e haraha oba den bawitha karana videsha gaman balapatre wenas karagatha yutuda kiyana de obata thirne kirime hakiyawa pahedili kara. Bohomathma stuti Sarath Rupasiri Mahatma obathumata aibawan kiyala sambudena. E wagema Samanke Chandrasiri Mahatma obathumata aibawan kiyala sambudena. Ada dawase e wagema idiriyedi me wani wenaskam pilivanda api katha baha karanna balaporoth wenawa. Keti viramayakata yanna hadanne Vindani Udayasanath ekka randi sirin. Subuh dasanak, Brahaspati inda dawase Vindani Udayasanath ekka inne. Surupi kiyuwama ithin oba dannawa aniwaryen. Surupi bawata awashya karana boho dewal api Vindani Udayasanath thula katha baha karana. Sundaratwayata awashya karana boho karunu karana katha karana. Ithin e dewal obe jeevithata galapa gattot aniwaryen obata lassanata inna puluwan. Sundara winna puluwan. Habai sundaratwayata kalin api ape me nirogikama gana aniwaryen hithanna one ne. Nirogiwa hitiyot thamai oy hama deema pawathinne. Nirogimath jeevithayakata badha gena dene dewal etakota api andura ganna one. Eke ithin godak dewal thiyena. එයතර ප්‍රධානම දෙයක් තමයි මහත් වෙන එක තරබාරුකම. ඉතින් මේ ස්ථූල භාවයේ මේ තරබාරුකම අනිවාර්යයෙන්ම නැති කරගත්තොත් ඔය
හැදෙන ලෙඩ වලින් බොහෝමයක් දේවල් අපිට නැති කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම තරබාරුකම නැති කරගෙන සුන්දර පෙනුමක් ලබා ගන්න, ඒ වගේම නිරෝගිමත් ජීවිතයක් ලබා ගන්න ඔබට අවශ්‍ය කරන දේවල් හැමදාමත් අපි G-Trim තුලින් කතා කරනවා. G-Trim සුවහමුවට තමයි අද දවසෙත් අපි මේ සූදානම් වෙන්නේ. වෛද්‍ය සංග විජේරත්න මහත්මයා ඉන්න අපිට එක්ක. සුබ දවසක් කයිබන් වෛද්‍යතුමනි. සුබ දවසක්. හැබැයි තින් කෑම බීම පාලනය කරන්න නැති ව්‍යායාම කරන්න නැති අය නම් වෛද්‍යතුමා දැක්කම ටිකක් බය වෙනවා. දැන් මේ නේමනේ දවසතුනි. දැන් මේ අපි මුලින්ම අද දවසේ මොන වගේ දෙයක්ද කතා බහ කරන්නේ වෛද්‍යතුමා මේ කෑමකුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ කාලෙකින් මේ හුඟක අපෙන් අහනවා මේ ඇයි මේ කෑම පෙන්නන්න නැත්තේ ව්‍යායාම පෙන්නන්න නැත්තේ ඒව අමතක වෙලාද ඔබතුමා කියපු කතාව ඇත්ත සමහර අය අපි එලියට යනකොට පාර යනකොට සමහර අය හැංගෙනවා මාතයත් හැංගෙනවා මොකද හේතුව එක්ක කකා ඉන්නේ වෙලා එක්ක ව්‍යායාම නොකර ඉන්නේ කම්මැලි වෙලා ඉන්නේ සමහර ආපන ශාලාවකට ගියාම සමහර අය දන්නේ නැහැ වගේ ඉන්නවා ඒ කියන්නේ දැකලා නැහැ වගේ ඉන්නවා බයයි තමන් කන එක පෙන්නන්නේ ඒ විතරක් නෙමෙයි ව්‍යාපාරිකුත් සමහර අය ෂෝට් ඉට්ස් හදන අය සිට එක එක වැරදි වැඩ කරන ව්‍යාපාරිකුත් අපි දැක්කම හැංගෙනවා ඒක තමන් වැරදක් කරන්න කියලා දන්නවා ඒක කනබුණ අයත් දන්නවා කනබුණ අයට කෑම සපේන අයත් දන්නවා සමහර නඩුත් වෙනවා. ඇත්තටම කන එකද මේ තරබාරුකමට ප්‍රශ්නේ? කන එක දහනය කරගන්න බැරි වෙච්ච එක තමයි ප්‍රශ්නේ. මොකද මම පොඩි උදාහරණයක් කියන්නම් ලෝක ශූර පිහිනුම් ශූරය කෙනෙක් පදක්කම් 9ක් ඔලිම්පික් දිනපු මයිකල් පෙප් කියන ක්‍රීඩකයා තමන්ගේ දවසේ ආහාර වේලට ගන්න ප්‍රමාණය චිකන් කිලෝ 1.5යි, බිත්තර 12යි, අර චීස් පෙති තියෙනවා 25ක් විතර, සොසේජස් 15ක් විතර තියෙනවා. හැබැයි අපි එයාට කියන්නේ නැහැ ෆැට් කියලා. හේතුව එයා දවසට පැය 9.5ක් ව්‍යායාම කරනවා. පිහිනුම් ක්‍රීඩාව කරනවා. අපේ විනාඩි 9.5ක්වත් ව්‍යායාම කරන්නෙත් නැහැ. තප්පර ගණනක්වත් කරන්නේ නැති වුණාම අර කණේ නෙමෙයි ප්‍රශ්නේ. කණේක දහනය කරගන්න බැරි. ඒක හින්දා අදත් පොඩ්ඩක් බය කරන්නේ. ඉතින් මම පොඩ්ඩක් ඕගොල්ලන්ගේ ජනප්‍රිය ආහාරය අවාසනාවට ලංකාවේ ළමයි පාසල් යන ළමයි ලක්ෂ 3.5ක් ඒගොල්ලන්ගේ ප්‍රධාන උදෑසන ආහාර වේල තමයි මම ගෙනාවේ. වාටියක් ආස මේ මෙතන තියාගෙන ඉන්න තරය අමාරුනා මේ අපේ කැමරා ශිල්පීන්ගෙන් තව ෂුට්ටක් කරලා හිටියනම් මේක නෑ කෑලි මේ මම පෙන්නන්නේ පිටිගුලිය එතකොට මේකේ පිටිගුලියට අමතරව සීනිත් හැඳි තුනක් විතර තියෙනවා එතකොට උදෑසන ආහාර වේලට මෙතන කැලරි එහෙම නැත්නම් අවශ්‍ය කරන පෝෂණය ලැබෙනවද කියන පොඩි ගැටලුවක් තියෙනවා මෙතන මොකද මේ අස්සේ මේ පිටිගුලියක් කෑවහම මෙතන විටමින් මිනරල්ස් නෑ මොකද අපි දන්නවනේ කාබෝහයිඩ්‍රේට් එක එක දේවල් දෙන්න ඕනේ කියලා ප්‍රෝටීන් ලිපිඩ් ජලය විටමින් මිනරල්ස් මේ වගේ දේවල් දෙන්න ඕනේ මෙතන තියෙන මොනවාද ටිකක් ෆැට් ටිකක් තියෙනවා පිටිගුලියක් තියෙනවා සීනි හැඳි හතරක් පහක් තියෙනවා දවසකට දරුවෙකුට අවශ්‍ය වෙන සීනි හැඳි ප්‍රමාණයත් සීනි හැඳි දෙකයි ඉතින් මේ උදේ කෑමෙන් හතරක් පහක් අවේලා පිටිගුලියකින් ඒකත් ඇවිල්ලා සහල් පිටි නෙමෙයිනේ තිරුඟු පිටි තිරුඟු පිටි ගුලියකත් ග්‍රෑම් 50ක්ක් තියෙනවා සීනි හැඳි අඩුම ගානේ හතරක් පහක් ඉතින් මේකෙම තියෙන සීනි හැඳි 10ක් අතට බල මේක ග්ලූකෝස් බවට පත් වුණාම ඒක කාලත් මේ දරුව කවදරි මහත් නොවේ හිටියනම් පුදුමයි ඒ කියන්නේ ක්‍රීඩා කරන හින්දා බොහෝ වාසියක් තියෙනවා ඒකින්ද අපේ යුතුයකම් වෙන්න ඕනේ දැන් මේක පෙන්වුවා මට බය මේ කිඹුලබනිස් සංගමේ සභාපතිලට හයයි දැන් නැහැ කියන්න බෑ එහෙමයි ඉන්නෝනේ මම බ්‍රොයිලර් චිකන් ගැන කතා කරලා ඇත්තටම ඒ බ්‍රොයිලර් චිකන් සංගමේ සභාපති කෙනෙක් හිටියා ලංකාවේ එතුමාට නම නඩුත් දැම්ම ඉතින් මේව ගැන දෙමව්පියන් දැනුවත් වෙලා හිටියනම් ඉඳලා හිටලා කෑවට කමක් නෑ කිසිම ගැටලුවක් නෑ හැබැයි මම කැමති ඊට උණුසුම් පානයක් දරුවන්ටත් පුරුදු කරන්න ඕනේ කැඳ වගේ දේවල් බොනවා අඩුයි දරුවෝ ග්‍රීන් ටී බොනවා අඩුයි දරුවෝ සමහර වෙලාවට ඒගොල්ලන් කැමති නැහැ හර්බල් වගේ දේවල් ගන්න. ඉතින් අපේ යුතුයකම් වෙන්න ඕනේ ඉඳලා හිටලා කනකොට ජීතුම් කණ්ඩායම කතා කරලා ඉඳලා හිටලා තමයි පෝෂණීය ආහාර වෙලක් ගන්න වෛද්‍යතුමනි. නිරන්තරයෙන් අපි ওই වගේ දේවල් තමයි කන්නේ. අපි මේ දුරකථන අංග සහ ලිපිනේ ඔබට මතක් කරන්නම් ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් වෛද්‍යතුමත් එක්ක කතා බහ කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 93 හොරණ පාරක ඇස්බෑව පිළියන්දල දුරකථන අංක 077 77 633 13 02 77 77 633 13 01 76 33 13 කියන දුරකථනංක වලට කතා කළා ඔය ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගැටලු ඉදිරිපත් කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. දැන් වෛද්‍යතුමනි ඔය තියෙන ඔක්කොම ಜಾති කාලා දැන් ඔය අපි G-Trim එකක් බොවම හරි කියලා සමහර අය හිතන්න පුළුවන්. ඇත්තට එහෙමද? G-Trim කණ්ඩායම රටවටා ගියෙත් මේ මතවාදයත් වෙනස් කරන්න. ඒ කියන්නේ කන්න පුරුද්දේ තියෙන අයව එකපාරට නොකා ඉන්න කියන්න බෑ. එක්කෝ ඒගොල්ලන්ට මොන හරි අර සිතුවිල්ලක් එන්න ඕනේ ළඟදීම වෙඩින් එක තියෙනවා. එක්කෝ දරුවෙක් ප්‍රමාද වෙලා එක්කෝ කවුරු හරි කියලා මහතේ වා ටිකක්
තරබාරු වැඩි කැතයි ওই වචන ආවම ටිකක් බය හිතලා අර එහෙම ආවේ නැත්තම් සමහර අයට තේරෙන්නේ නැහැ මේක මං බර අඩු කරන්න ඕනේ කියලා. ඒ හින්දා අපි හැම වෙලාවෙම කියන්නේ තමන්ගේ බර අඩු කරගන්න ටාගට් එකට යන්න. කිලෝ 3.5ක් විතර මාසෙකට ජීටිම් වලින් අඩු කරගෙන ඊළඟ මාසෙම ව්‍යායාම් කරන්න පටන් ගන්න. මොකද හේතුව අඩු වෙච්ච දේ අප වැඩි වෙන්න දෙන්න එපා. ඒකට ඉතින් හැමදාම ජීටිම් ගන්නත් බෑනේ. ඉතින් අපේ යුතුයකම diet plan කියලා දෙන එක. මේ වගේ දේවල් පොඩ්ඩක් බය කරන එක. ඒ වගේ සභාපතිලා ටිකක් තවත් බය කරන එක. මොකද හේතුව ඒගොල්ලන්ට මට මතකයි අපි ඊගෙන ඉස්සර මේ වගේ වැඩසටහන් වල කතා කරලා මම දැක්ක කුරක්කන් වලින් හදපු මාළුපන් දැන් තියෙනවා. ඉතින් හොඳයිනේ. ඒ කියන්නේ මාළුපන් හොඳ නැහැ කියලා අපි මෙතනද ගිහින් පෙන්නුවාට පස්සේ මාසය ගියේ ඒ එක ආයතනයක කෙනෙක් මම වඩ දුරකටනේ කතා කරගෙන නොදුතුමාට දැන් සතුටි මෙන්න මේ ආයතන තැන්ඩිගොලි කියලා බලන්න කුරක්කන් මාළුපන් තියෙනවා. කමක් නැහැ එහෙම හරි වෙනස් වෙන්න ඕනේ දරුවන්ට මේ දේවල් උගන්වන්න ඕනේ ඉතින් ඒකෙන් හින්දා ජී ට්‍රිම් වලින් විතරක් යපෙන්න බෑ හැබැයි ජී ට්‍රිම් වලින් වාසිය ගන්න පළවෙනි කිලෝ 10 අඩු කරගන්න ඊට පස්සේ කවුරු හරි මට ෆෝන් කරලා හරි කියනවා නම් මේ කිලෝ 10ක් අඩු වුණා මම දැන් ව්‍යායාම කරන්නෙත් නෑ ඩයට් කරන්නෙත් නෑ කියලා ඉතින් ඒ වගේ මෝඩෙක් තවත් නෑ ඒක හින්දා අපේ දුරකථන අංක දෙන්නේ ඩයට් එකක් පටන් ගන්න කොහෙන් හරි උදව් කරන්නත් කිලෝ 10 අඩු වෙන්න උදව් කරන්නත් සමහර ගැටලු තියෙනවා නම් විශේෂයෙන්ම දියේ වැඩි ආව අධික රුධිර පීඩන වගේ දේවල් ඒකටත් අද විශේෂ දුරකථන අංකයක් ලබා දෙනවා වෛද්‍යවරු හමු වෙලා කොහොම හරි කිලෝ 20 30 අඩු වෙන ගමනට යන්න ඒක හින්දා බය නැතුව දුරකථන ඇමතුන්ට කතා කරලා අද විස්තර දෙන්න තමන්ගේ බර උස හැම දෙයක්ම ලෙඩ ඔක්කොම කියන්න අපි අඩු කරලා දෙන්නම් මේක ඒ ක්‍රමයක් කියලා දෙන්න ඔබ ගන්න ආහාරම තමයි සමහරලාට ඔබ ලෙඩ කරන්නේ නේ. ඒ නිසා කන බොන දේ ගැන චුට්ටක් හිතලා බලලා කෑවොත් බිව්වොත් හොඳයි. අපි තවත් බොහෝ දේ කතා බහ කරන්න සූදානම් වෛද්‍යතුමත් සමගින් ඊට කලින් අපි විරාමයකට ගිහිල්ලා ඉමු. තරබාරු බව අඩු කරගන්න ඕනේ නිරෝගීමත් ජීවිතයක් ඇති කරගන්න නම් ඒකට මුලින්ම කෑම පාලනය කරගන්න ඕනේ කෑම පාලනය කියන්නේ වැඩිපුර පිටි සහ සීනි අධික ආහාර වලින් චුට්ටක් අඩු කරගත්තා නම් හොඳයි වෛද්‍යතුමන් කියපු විදිහට ඊට අමතරව දැන් අපේ ගොඩක් වෙලාවට වෛද්‍යතුමනි ව්‍යායාමත් කරනවා හැබැයි ව්‍යායාම හරියට කරන්න දන්නේ නැති කියන ප්‍රශ්නේ සමහර අය ඇවිදිනවා සමහර අය දුවනවා සමහර අය විවිධ ව්‍යායාම කරනවා දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න අතරින් දැන් මම වෛද්‍යතුමන්ගෙන් දැනගන්න කැමතියි කෙනෙක් ඇවිදිනවා නම් ඇවිදීම ව්‍යායාමයක් විදිහට කරනවා නම් සාමාන්‍ය කොච්චර විතර දුර ප්‍රමාණයක් දවසකට සාමාන්‍ය හෘදයට අපි කියනවා කිලෝමීටර් 3.5ක් නොනවත්වා ඇවිදින්න පුළුවන් කෙනාට හાર્ට් ඇටැක් වගේ හැදෙන එක අඩු වෙනවා කියලා. කිලෝමීටර් 3.5ක් කියන සාමාන්‍ය විනාඩි 20ක් විනාඩි 45ක් වගේ යන්න පුළුවන් කාලයකට. ඒත් ඇවිදින මන්තිර වලට යන අය සමහර ඒ ගන්න ඇවිදින්න බැරි වෙන්න පුළුවන් පළවෙනි දවසේ ඕක ඇවිදින්න කියලා හાર્ට් ඇටැක් එකේ දන්නේ. හොඳම වැඩේ ඒක ටාගට් එකක් අරගෙන විනාඩි 5 10 15 කිලෝමීටර් 3.5ක් වෙනකන් ඇවිදින්න පුළුවන් ද බලන අවුරුද්දක් ඇතුළත. ඒතර ඒක පුරුද්දක් හැටියට කරන අයට අපි ආචිල ඉස්සර කරා ඔය පන්සල් යන වැඩ සමහරට සිලිපා දෙනගින වැඩ කිසිම ගාණක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක විවිධ උෂ්ණත්වයන්ටත් ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. අපේ ඇඩ්මිට් අය පොඩි ළමයෙකුටත් කිලෝමීටර් 2ක් 3ක් ඇවිදිනකොට හතිය ඇවිල්ලා. දැන් ටාගට් එකක් හැටියට 3.5 තියාගන්න ඒක කරන්න බෑ කියලා දුක් වෙන්න එපා. ජීටම් ගන්නතරද බර අඩු වෙන ගමන් මේ වැඩේ කරන්නත් පුළුවන් මම කැමති නැහැ පැය දෙක තුනක් ඇවිදින අයට මොකද හේතුව ඇඟ ඕනට වඩා රත් වෙන්න පුළුවන් එන බය නැතුව කිලෝමීටර් 3.5 ටාගට් එක දාගන්න කිලෝමීටර් 3.5 ටාගට් එකක් නේ එහෙම ටාගට් එකක් ඇති කරගත්තොත් අනිවාර්යෙන් අපිට පුළුවන්කම ලැබෙවි ඔය ටිකක් මහන්සිය එතකොට තරබාරු බව අඩු කරගන්න. හරි. දැන් මේ තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජීට්‍රිම් ගන්න විවිධ කණ්ඩායම් ඉන්නවා නිසා සහ විවිධ අයට දැන් තරබාරුකම් ප්‍රශ්නයක් වෙච්ච බොහෝ දෙනෙක් ජීට්‍රිම් භාවිතා කරන්න කැමති ඇති. වෛද්‍යතුමනි දැන් ගර්භණී කාන්තාව ගර්භණී සමයේදී මේ වගේ දෙයක් පාවිච්චි කරන එක හොඳද නරකද කොහොමද? විශේෂයෙන්ම ගර්භණී සමයේදී කොහොමදත් ඇඟ මහත් වෙන්නේ යන්නේ දරුවට වාසියක් වෙන හින්දා. සමහර අය ඒක නොදැනුවත්කමෙන් අහනවා මේ ප්‍රශ්නේ. ඒ කාලේදී දරුවට පොඩ්ඩක් කුෂන් එකක් ඕනේ. එහෙම වෙලාවෙ හුඟා කෙට්ටු වෙනකොට මම කැමති නෑ. ගර්භණී සමයට කලින් විශේෂයෙන්ම දරුවෙක් බලාපොරොත්තු වෙන අය විශේෂයෙන්ම තමන්ගේ ඇඟ තව ටිකක් කිලෝ 5ක් 6ක් අඩු කරලා ඒ වැඩේ කරනවා නම් හොඳයි. හේතුව දරුවෙක් බිහිවෙන්න අවශ්‍ය කරන අර ෆැට් එක ඊට පස්සේ ඒ හැදෙන එකට වළක්වාගෙන හිටියා නම් දරුවාට හීට් එක අඩුයි. ඒ කියන්නේ දරුවෙක් පිළිසිඳ ගන්න යනකොට ඕනරට ෆැට් තිබ්බොත් රස්නේ වැඩි හින්දා වකුගඩු liver මේ හැමතැනම තියෙන එක ළඟ හින්දා කුෂන් එකක් වගේ අර පිළිසිඳ ගන්න කලිනුත් තියෙනකොට වෙන්නේ සමහරට කන්සීව් වෙන්න නොවෙන්න පුළුවන්. ඒත් ඒකයි හුඟක් අයට බර අයට කියන්නේ බර අඩු කරගෙන ප්‍රෙග්නන්සි ගැන හිතන්න කියලා. ඒතර ප්‍රෙග්නන්සි කලින් ජීට්‍රිම් ගැනීම ඉතාමත් හොඳයි. ප්‍රෙග්නන්සියෙන් පස්සේ මව්කිරි දෙන කාලෙදී මාස 3ක් 4ක් ගියාට පස්සේ
බරක් අඩු කරගන්න බලනාට ඊට පස්සේ ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ වෛද්‍ය වාර්තාවල සමහර තියෙනවා දිය වැඩියව හැදලා තිනවා අධික රුධිර පීඩනය ඒත් ගැටලුවක් නැහැ ලෙඩ ලෙඩ වලට කිසිම ගැටලුවක් නැහැ බර අඩු කරගන්න පුළුවන් ජීට්‍රිම් වලින් දැන් අපි කිව්ව වෛද්‍යතුමනේ උදාහරණත් එක්කම කිව්වා පිටි සීනිදා වගේ දේවල් වැඩිපුර කන එක හොඳ නැහැ දැන් අපි වෛද්‍යතුමන් විතරක් නෙමෙයි අපි වෛද්‍ය සාකච්ඡාවලදී හමු වෙන හැම වෛද්‍යවරයෙම කියන දේක් තමයි ඔය වගේ දේවල් කන්න එපා හැබැයි පළතුරු කන එක හොඳයි පළතුරු කෑම ලස්සන වෙනවා පළතුරු කෑම ශරීරයට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික ලැබෙනවා එහෙම කියලා කියනවා ඒ නිසා කෙනෙක් හිතුවොත් අනේ මම ඊට පස්සේ ප්‍රධාන ආහාර වලට මුකුත්ම කන්නේ නැහැ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ඔය වගේ මම කියන්නේ මේ පිටි සීනි අධික දේවල් වැඩි ගන්නේ නැහැ හැබැයි පළතුරු විතරක් කනවා එතකොට බර අඩු වෙයිද කොහොමද මොකද වෙන්නේ හොඳයි මේ ලංකාවේ තමයි මේ වගේ අමුතු ඩයට් ක්‍රම තියෙනවා උදාහරණ සමහර අපිට කියනවා ඩොක්ටර් දැන් මම උදේ කෑම කන්නේ ත්‍රපේන මොනවාද කන්නේ පළතුරු මොන හරි ඇපල් ගෙඩියක් හරි කනවා සමහර කෙනා රෑට කන්නේ ගස්ලපු ගෙඩියක් කාලා ඉන්නවා කියලා එහෙම මේ පළතුරු කියන්නේ මේ මීල් රිප්ලේස්මන්ට් එකක් නෙමෙයි කුරුල්ල නෙමෙයි අපි ගිහිල්ලා මේ සත්තු වගේ පළතුරු කකා ඉන්නේ මොකද ඒගොල්ලන් ගිහිල්ලා ධාන්‍ය වර්ග කන්නේ නැහැ ඉතින් අපි ඒ සත්තු වගේ වෙන්නේ නරකයි සාමාන්‍යයෙන් පළතුරු ගන්න එකත් කියලා දෙන්න ඕනේ මේ අතේ ප්‍රමාණයට මේ කැවිල මේ ලොකු පළතුරු පිඟානක් නෙමෙයි අතේ ප්‍රමාණයට පාට දෙකක් තුනක් තියෙන පළතුරු පොඩි පළතුරු වර්ග විශේෂයෙන්ම පොඩි ඒ කෙනරණින් අපි හිතන මේ පැපල් ගෙඩිය කෑම තමයි අපි කෙට්ටු වෙන්නේ කියලා. සමහර විට ලොකු ඇපල් ගෙඩි එහෙම නැත්නම් සමහර විට වෝටර්මෙලන් ඒ ලොකු සයිස් තමයි හදන්නේ. දැන් පොඩි පළතුරු දෙකක් තුනක් මික්ස්රණය කෑමෙන් පැය කහමාරක දෙකකට පස්සේ ගැනීම තමයි බර අඩු වෙන්න වාසිය තියෙන්නේ. එහෙම නැතු කෑම වෙනකොට පළතුරු ගත්තා කියලා එහෙම කෙට්ටු වෙලත් නැහැ කවුරුත්. සමහර දිය වැඩිය වැඩි වෙලා තිනු මොකද ඒවලත් සීනි තියෙනවා. ඒ කියන්නේ පරිස්සම් වෙන පළතුරු ගන්නකොට. සමහර අය කියන දයක් තමයි වෛද්‍යතුමනේ ඔය අවේලාවේ නිදාගන්න එපා. ඔබ නිදාගත්තම ටිකක් මහත් වෙනවා. ඇත්ත දේ කාරණේ. නිදාගන්න එක හොඳ නැද්ද? නිදාගත්තොත් මහත් වෙනවද කොහොමද? අපේ කාන්තාව හරි ආසයි දවල්ට කෑම කාලා ගෙදර ඉන්න අය චුට්ටක් පැයක් ටික පොඩි නැප්පයක් දානවා කියලා කියනවා. කාලා පැයක් භාගෙන් වගේ නින්දට ගියොත් ඇත්ත එක දහණය කරගන්න බෑ. දැන් කවුරු හරි නින්දට යන්න ආසය කරන්න දෙයක් නැහැ. පැයකමාරක්වත් දෙකක්වත් මොකක් හරි වැඩ ටිකක් කරලා හරි අඩුම ගානේ ගෙදර අස්පස් කරලා හරි නින්දට යනවා නම් තමයි හොඳ. ඇත්තනේ ගන්න කෑම දහණය කරගන්න බැරිනොත් ඒක ලොකු ලෙඩක්. මතක තියාගන්න ජීට්‍රිම් ගන්නකොටත් මේ කෑමට කලින් තමයි මේ ජීට්‍රිම් වගේ දේවල් ගන්න ඕනේ. මේක අපි පුරුදු කරන්න ඕනේ මිනිස්සුන්ට. හේතුව අපේ අය හිතනවා දැන් නින්දට යන්න කලින් දැන් මහත් වෙන්නේ. ඒකින්ද මම දැන් ජීට්‍රිම් එකක් අරගෙන නින්දට යනවා. සමහර අය හිතනවා අද පාටියක් තියෙනවා යන්න. ඒකින්ද මම අද දවසේම ජීට්‍රිම් ගන්න පටන් ගන්නවා. මේ එහෙම තමයි මේගොල්ලන්ගේ ඔළුව වැඩ කරන්නේ. අපි ඒ වලින් අයින් කරන්න ඕනේ. ජීට්‍රිම් අපි තියාගන්න ඕනේ බර අඩු වුණාම ආපහු බර වැඩි නොවෙන්නත් විශේෂයෙන්ම කිලෝ 10ක් 15ක් ඉක්මනට අඩු කරගන්නත්. ඒකින්ද අද පොඩි අවස්ථාවක් ලබා දෙනවා කිලෝ 100ට වැඩි ඉන්න අයට. හුඟක් අමාරු අයට ලෙඩ තියෙන අයට දුරකථන අංකයක් අපි ලබා දෙනවා. වෛද්‍යවරු සමග සාකච්ඡා කරලා ඩයට් එකක් කරගෙන කිලෝ 20ක් 30ක් අඩු කරගන්න. ඒක ජීට්‍රිම් කණ්ඩායමේ සමාජ සත්කාරයක් හැටියට අපි අද මේ වැඩසටහනක් හැටියට පටන් ගන්නවා. හොඳයි අපිට ලැබුණු කාල වේලාවත් අවසානයි කියනවා මම හිතන්නේ තරබාරුකම ප්‍රශ්නයක් වෙච්ච අයට මේ ප්‍රශ්නෙට අවශ්‍ය කරන විසඳුම් ගොඩාක් අද දවසේ හම්බුණා. ඒ විසඳුම් ටික ටික හරි ක්‍රියාත්මක කළොත් එක දවසින් හැමදේම කරන්න අමාරු වෙන්නේ නැද වෛද්‍යතුමනි. ඒ නිසා ටික ටික පොඩ්ඩක් අත්දැක බලන්න ඒ හරහා ඔබට පුළුවන්කම ලැබෙවි. ওই තරබාරුකම අඩු කරගන්න. දැන් වෛද්‍යතුමනි මෙතන මේ දුරකථන අංකයක් තියෙනවා 0722212121. වෛද්‍යවරුන් හමු වීමට අවස්ථාව ලබා දෙන්න සූදානම් වුණා. මොනවගේටද මේ අවස්ථාව ලබා දෙන්නේ කියලා තමයි මතක් කරන්නේ. සමහර අය අපි මේ වගේ සාකච්ඡා වල කොච්චර කියලා දුන්නත් තමන් බර වැඩි කියලා හිතුවත් හිතනවා නෑ මට මේ ડોක්ටර් කෙනෙක් හමු වෙලාම තමයි මම මේ වැඩේ කරන්නේ. එහෙමයි ඉන්නවා. ඒක කමක් නෑ. විශ්වාසය ටිකක් බය අය. උදාහරණයකට මම ඒත් එක කතා කරලා මගේ අර රිපෝට්ස් එක පෙන්නලා එහෙමත් ඉන්නවනේ දිය වැඩිය වார்த்தාව හෝමෝන් වார்த்தාව ඒ ටික පෙන්නලා ඊට පස්සේ තමයි ජීට්‍රිම් කරන්නේ ඊට පස්සේ තමයි ව්‍යායාම කරන්නේ මේක මට සුදුසුද එකපාරට ඇවිදින්න ගියොත් මොන හරි වේද ඔබතුමිය කිව්වාගේ පළතුරු කතාව මට ගැළපේද එහෙම නැත්නම් කිලෝමීටර් 3.5 මට ඇවිදින ඔය වගේ ප්‍රශ්න තියන අය ඒ දුරකථන අංකයට කතා කරලා අපිව හමු වෙලා ඊට පස්සේ ඩයට් එකත් එක්ක යන්න පුළුවන් ජීට්‍රිම් කණ්ඩායමක් උදව් කරනවා ජීට්‍රිම් කණ්ඩායම දුරකථන අංක ලබා තියෙන ඇත්ත කොළඹින් පිටය අපි හමුවන්න එන්න බෑ ඒගොල්ලන්ගිනුත් අහන ඩයට් එක ගන්නේ කොහොමද තමන්ට ඒක ගැළපෙනවද කුඩා දරුවන්ට ගැළපෙනවද කොහොමද ගන්න ඕනේ කිලෝ 5 කඩුන්ට පස්සේ මොකද කරන්නේ ඒ වගේ ඕනෑම ප්‍රශ්නයක් ඕන්ගෙන් අහන්න පුළුවන් මට මතක හැටියට එන මාසේ අපි අනුරාධපුරයට යනවා මේ මාසේ අපි බහුදුර කුණෑගලට යනවා මේ වගේ නගරවලට අපි ගිහිල්ලා දැනුවත් කරනවා බර අඩු කරන්න කෙට්ටු වෙන්න නිරෝගී වෙන්න ෆිට් වෙන්න අඩු වුණාට පස්සේ අපව වැඩි නොවී සිටින්න මේ හැම දෙයක්ම උදව් කරන්න අපේ කණ්ඩායම එනවා
නැවතත් මම ඉදිරි කතරණකේ මතක් කරනවා වෛද්‍යරුන් හමු වීමට කැමති නම් 0722 21 21 21 ඊට අමතරව ඔබේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා අපේ සුපුරුදු දුරකතනංක ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 93 හොරණ පාර කැස්බෑව පිළියන්දල දුරකතනංක 0777 77 633 13 0772 77 633 13 0771 616 33 13 එහෙමනම් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ විශේෂාගෙන් සමු ගන්නවා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා බ්‍රහස්පතින්ද දවසේ වින්දනේ උදෑසන සමගින්හොඳයි වින්දනේ උදෑසනේ අවසන් විශේෂාංගයට තමයි යොමු වෙන්න සූදානම් වෙන්නේ සාමාන්‍යයෙන් අවසන් විශේෂාංගයත් අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුන්දරත්වයේ වෙනුවෙන්ම තමයි මේ විනාඩි කිහිපේ මේ කාල වේලාවත් වෙන් කරගන්න අපි සූදානම් වෙන්නේ. දැන් සුන්දරත්වයේ කොහම ලස්සනට ඉන්න කැමති වගේම ලස්සනට ඉන්න කැමති නිසාද මන්ද හරියට ප්‍රශ්න ලස්සනට බාධා කරන දේවල් තමයි හරියට ඇති වෙන්නේ මතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බාධා කරන දේවල් කොහොම හරි මගහරව ගන්න එපා. එහෙම මගහරව ගන්නත් හරි දෙයක් අපි කරන්නට අවශ්‍ය වෙනවා. දැන් වර්තමානයේ දැන් සාමාන්‍යයෙන් අපි වයසින් වයසට යනකොට විපත් භාවයත් එක්ක සමහර වෙලාවට අපිට කොහොමත් හිසකෙස් පැසෙන එක සාමාන්‍ය දෙයක්. ඒක අපිට ස්වභාවිකව සිදුවෙන ක්‍රියාවක්. ඒක නවත්තන්න බෑ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් වර්තමානයේ විදි තරුණ තරුණියන්ට යුවතියන්ට නේද? ගොඩක් වෙලාවට ඔය මේ තරුණ වයසේ ඉන්න අයටත් අකලට හිසකෙස් පැසෙන එක තියෙනවනේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හිසකෙස් පැසෙන එක ගැන නෙමෙයි කතා කරන්න සූදානම් වෙන්නේ. හිසකෙස් පැසුනට පස්සේ අපිට මොකද්ද කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ කියන්න හදන්නේ අද දවසේ ඇත්තටම කිව්වොත් ভেජිටබල් ඩයි එකක් කොහොමද කරගන්නේ කියන කාරණේ තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය සුවිනිතා කොතලාවල මහත්මිය. සුබෝදෑසන ඔබතුමීට. සුබෝදෑසන. ඇත්තටම මම ඔබතුමීගේ මුලින්ම දැනගන්න කැමතියි. දැන් අර මං කලින් කිව්වා වගේ ස්වභාවිකව කොහොමත් කොණ්ඩේ පැසෙන එක නම් සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මේ අකලට හිසකෙස් පැසෙන්නේ. ඒ මාර ප්‍රශ්නයක්. ඔව් ටානිය දැන් මෙහෙමයි මම හිතුවා මේක වැඩි දෙනෙක් දන්නේ නැහැ ඇත්ත කතා කෙරුවොත් දැන් ඊයේ සෙමිනා එකට ගියා මම අහනකොට මම හිතන්නේ කිසිම දෙනෙක් දැනගෙන හිටියේ නැහැ එතකොට ඒ පර්මනන්ට් ভেජිටබල් ඩයි කියන එක ලෝකේ හරි ජනප්‍රියයි ඒකට හේතුව තමයි කොණ්ඩේ මේක 100%ක් ස්වභාවිකයි පර්මනන්ට් කියන එක අදහස් කරන්නේ සති දෙක තුනක කාලයක් තියෙනවා කියන එක වෙජිටබල් කියන එකෙන් අදහස් කරන්නේ ස්වභාවිකයි ඖෂධීය ගුණ තියෙනවා කියන එක. ඩයි කියන එකෙන් අදහස් කරන්නේ පාටක් දෙනවා, කළු පාට දෙනවා. එතකොට අපිට ස්වභාවිකව දෙයකින් කළු පාට දෙනවා නම් ඒකෙන් විශාල වාසි ප්‍රමාණයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක අපි කතාවට කියනවා ට්‍රීට්මන්ට් එකක් කියලා. ට්‍රීට්මන්ට් එකක් කිව්වහම සාත්තු වන්නේ කොණ්ඩෙට වචනේම තේරෙනවා ඇතිනේ. එතකොට ට්‍රීට්මන්ට් එකෙන් වෙන්නේ මොකද්ද? හිස්සොරි තියෙනවා නම් සුව වෙනවා. කොණ්ඩේ යනවා නම් නවතිනවා. ඒ විතරක් නෙමෙයි අකලට හිසකෙස් පැහෙනවට තියෙන හොඳම ඖෂධයක් සහ කන්ඩිෂන් එකක් විදිහට. ඒ කියන්නේ කොණ්ඩේට ඔය කතාවට කියන්නේ දිදුලනවා නිරෝගී කෙස් කලඹගේ සියලුම කාර්යයන් වෙන අතර තමයි කළු වෙන්නේ. එතකොට මේකෙන් වාසි ට්‍රීට්මන්ට් එකක් යන අතර තමයි කළු වෙන්නේ. එතකොට හරිම වාසිදායකයිනේ. ඒක නිසායි මම කියන්නේ මේවා බොහොම ජනප්‍රියයි ලෝකෙ හැමතැනම දැන්. මොකද මේ දැන් ඔය දියුණුව කියන රටවල්වල සෑහෙන්න මේක පාවිච්චි කරනවා. නමුත් අපේ රටේ ටිකක් තවම දන්නවා මදි. ඒක නිසායි මං හිතුවේ දැනුවත් කරන්න. ඒ වගේම මේකේ තියෙන ලොකුම වාසිය තියෙන්නේ කාටද දන්නවද ටානියා? දැන් අපි හිතුවමු රසායනික ද්‍රව්‍ය භාවිත කළත් අපි කොණ්ඩේ කළු කරනවනේ. කොණ්ඩේ කළු කරගන්න බැරි කොටසක් ඉන්නවා. අපි කියන්නේ අසාත්මිකතාවය පෙන්වනවා කියලා. ඩයි වලට අසාත්මික, ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය කෙරේ අසාත්මිකතාවයක් දක්වනවා. ඉතින් ඒ අයට කළු කරගන්න බැහැනේ කොණ්ඩේ. දැන් හැමෝම කළු කරන කාලයන්නේ කොණ්ඩේ. එතකොට ඒ අය කරන්නේ తాවකාලික ඩයි කූරක් අරගෙන ගානවා. ගාලි වලලා ඕක කොහේ හරි ගෑවිච්ච ගමන් ඔළුව කැසුව ගමන් අතේ හැමතැනම ගෑවෙනවා. නා ට්‍රිප් එකක් ගිහිල්ලා නාන්නවත් දරුව ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට මේ අයට හොඳ දෙයක් නෙමේ මේක. අසාත්මිකතාවය පෙන්වන අයට තමයි මේක වඩාත්ම වැදගත් වෙන්නේ. ඊළඟට වැදගත් වෙන එකේනා තමයි ඔය ඔයා කිව්ව මේ අකලට පැහින අයට. අකලට කියන්නේ කාලෙට ඉස්සෙල්ලනේ නේ. එතකොට අකලට පැහුනහම කෙමි රසායනික ද්‍රව්‍ය භාවිත කරන්න පුළුවන්. උපදෙසුත් දෙනවා. රසායනික ද්‍රව්‍ය භාවිතයි. අපි තුන් 18 දී අකල කියන්නේ 18 15 ඒ වගේ කාලෙින්. එතකොට 25 35 45 නේ 50 එහෙම එහෙම දීර්ඝ කාලයක් දැන් ඩයි ගන්න කාලයක්. එතකොට අපි කාටවත් කියන්න බෑනේ රසායනික ද්‍රව්‍ය භාවිතය හිතට හිතකරයි හිසට හිතකරයි කියලා. එතකොට දීර්ඝ කාලයක් භාවිතා කරාම බලපෑම ඇති වෙන්න පුළුවන්. ඒක
වෙන්න පුළුවන්. ඒක නිසා අකලට හිසකෙස් පැහෙන අය ස්වභාවික දෙයකින් කොණ්ඩේ කළු කරගන්න එක මන් නම් හිතන්නේ නුවණට හුරුයි. ඔව්. ඒ වගේම තව කොටසක් ඉන්නවා ඒ කිසිම දෙයක් නැහැ. නමුත් ස්වභාවික දේ ගැන වැඩි අල්මත් දක්වන මුල් ලෝකෙම ගත්තාම ස්වභාව ධර්මයක කටයුතු කරන්න ඒ වගේම ස්වභාවික දේවල් භාවිතා කරන්න මම දැන් වර්තමානයේ ස්වභාවික නිෂ්පාදනයට ගොඩක් කැමතියි. බොහොම නැඹුරුතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අයත් කැමති මේ දේ කරන්න. ඉතින් ඒක නිසායි මම හිතුවේ මේ වටිනා කියන ඖෂධීය ගුණ තියෙන 100%ක් ස්වභාවික දෙයක් ඇයි අපි හඳුන්වා ගන්නෙ නැත්තේ කියන්නේ. හරි. දැන් ඔක්කොම විස්තර කතා කරා අපි අපේ දැන් අද දවසේ මේ වෙජිටබල් අය එක කොහොමද අපේ හිසට ඇප්ලයි කරන්න කියලා අපි බලමු අපි මේ දේවල් කතා කරන ගමන් නිවැරදි මේ දේවල් කරන්නේ කොහොමද කියලා දකින ගමන් මම ඔබතුමත් එක්ක මම කතා බහ කරන්න කැමතියි. ඔව්. ඔව් එහෙමනම් අපි මේ කියමු දැන් කොහොමද මුලින්ම අපි සාමාන්‍යයෙන් තනියෙන් මේ දේවල් ගෙදරදි කරගන්නේ හරියට නිවැරදිව කරද්දී කොයි කොයි කාරණා මොන මොන කාරණා පිළිබඳවද අපි සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් තානිය දැන් රාසායනික ද්‍රව්‍ය භාවිතා කරනකොට ඩයි එකක් භාවිතා කරන ක්‍රමයට නෙමෙයි ස්වභාවික දේ භාවිතා කරන්නේ. මම කිව්වනේ හිසට ගුණදායකයි කියලා. එතකොට එහෙනම් පළමුව හිස් කබලේ ආලේප කරන්න ඕනේ. හිස් සොරි වලට හොඳ නම් කොණ්ඩේ වැවෙනවා නම් කොණ්ඩේ යනවාට තියෙන පිළියමක් නම් පළමුව මොකද කරන්න ඕනේ හිස් කබලේ ආලේප කරන්න ඕනේ. දැන් අපි රාසායනික ඩයි පාවිච්චි කරනකොට කියන්නේ ගෑවෙනවා තමයි හිස් කබලේ. පුළුවන් තරම් අවම කරගන්න කියන ගාන එක. දැන් මේකෙදී අපි කියන්නේ පුළුවන් තරම් හිස් කබලේ ගන්න ආලේප කරන්න. ඊට පස්සේ කෙස් වල ආලේප කරලා මෙහෙම කොණ්ඩේක ආකාරයට බඳිනවා. දැන් අපි මෙහෙම ඩයි කරන්නේ නැහැනේ කවුරුවක්වත්. එතකොට ඊට පස්සේ ඊළඟ වටෙන් තියෙන කෙස් ටිකක් අරගෙන නැවතත් ඒ පළමුව කොණ්ඩයක් ගැට ගැහුවාන් පස්සේ ඒක වටේ ඔතනවා. දැන් මේ විදිහට කිරීමෙන් කරන්නේ තැම්පත් වීමක්. දැන් අර රසායනික ද්‍රව්‍ය භාවිතයේදී වෙන්නේ කෙස් ගහ තුලට යාමක්. මේකෙදී වෙන්නේ කෙස් ගහ වටේ තැම්පත් වීමක්. ඉතින් ඒක නිසා මේකට අපි උදව් කරන්නේ කියන්නේ කපාට වියලෙන දෙන්නෙත් නැහැ හැම කෙස් ගහකම ආලේප කරන්න ඕන නිසා අපි කරන දෙයක් තමයි මේ කොටසින් කොටස ගාලා ඔතන. සාමාන්‍යයෙන් මේ දේවල් කරන්න කලින් කොහොමද අපේ හිසකෙස් පිරිසුදු කරගැනීම අවශ්‍ය දෙ කියන්නේ නාලා ඒ විදිහට පිරිසුදු කරාට පස්සේද මේ දේවල් ඇප්ලයි කරන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද? ඔව්. ඇත්තටම කියනවා නම් ස්වභාවික දෙයක් ඕනම දෙයක් පැක් එකක් කියලා හිතන්න ඔලුවට දාන මූණට උනත් පැක් එකක් දානකොට අපි කියන්නේ පළමුව පිරිසුදු කරන්න දෙවනුව ආලේප කරන්න. ඒකම තමයි මෙතෙන්දි කියන්න තියෙන්නේ. පළමුව පිරිසුදු ඊය නාලා අද ආලේප කරා නම් වැඩි ප්‍රතිඵල ලැබෙනවා. මොකද පිරිසුදු දෙයි තමයි වැඩිපුර ස්වභාවික දේ රැඳෙන්නේ. පිරිසුදු දෙයක නෙමෙයිනේ ඒක නිසයි ඒ කියන්නේ. ඉතින් පිරිසුදු කොණ්ඩයක් අරගෙන ඊයේ ණයව කියලා හිතන්නකෝ. අද ආලේප කරන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා. ඔව්. මෙහෙම ආලේප කරලා ඉවර වෙලා අපි ඕක වහනවා. මේ කොටසින් කොටස ආලේප කළා අර පළමු මේ කොණ්ඩේ ඔතලා ඊට පස්සේ සාමාන්‍යයෙන් කියන කතාවට කෙසෙල් කොලයකින් වහන්න කියලා. මේක 100%ක් ස්වභාවිකයි ඖෂධීය ගුණ නිසා ප්ලාස්ටික් පොලිතින් දාන්න එපා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ වුණාට කෙහෙල් කොල හොයාගන්න අමාරු කාලයක්නේ. ඒක නිසා අපි ශව කැප් එකක් දැම්මට කිසිම වරදක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඔය උත්තරණයකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ සුවිනිත මහත්මිය? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයක් තමයි හැම කොණ්ඩේ කෙස්වලම ආලේප වීම සහ ආලේපය කර ගැනීම සහ අනිත් එක මේ තෙතමනිය රඳවා තිබීම. මම කියවනේ අර රසායනික ද්‍රව්‍යයක වගේ ඇතුළට කාගෙන යාමක් නෙමෙයි මෙතන තියෙන තැම්පත් වීමක්. එතකොට තෙතමනිය තිබුණොත් විතරයි කෙස් ගහේ තැම්පත් වීමක් සිදු වෙන්නේ. ඒක නිසා තමයි අර තැම්පත් වීමක් කරන්න ඕන නිසා තමයි කොටසින් කොටස ඔහොම ආලේප කරලා උතන්නේ. ඉතින් කාට හරි මේක කරගන්න අමාරු නම් අර රසායනික ද්‍රව්‍ය භාවිතා කර මේ ඩයි භාවිතා කරන විදිහටම ආලේප කරා කියලා විශාල වැරද්දක් වෙන්නේ නැහැ. වැඩි ක්‍රමයක් තියෙනවනේ හැම දෙයකටම. මේ ක්‍රමය තමයි ස්වභාවික ඒවට. නමුත් අරිහෙම ආලේප කළා කියලා විශාල හානියක් වෙන්නේ නැහැ. කෙනෙක් ඉදන් පුළුවන් ගා ගන්න බෑ, ඔතා ගන්න බෑ. කොහොමද කරන්නේ කියලා නෑ. සාමාන්‍ය රසායනික ඩයි ආලේප කරන විදිහට ආලේප කරත් කමක් නෑ. දැන් මේකෙන් අනිවාර්යයෙන්ම හිසකෙස් වලට පෝෂණයකුත් ලැබෙනවා වෙජිටබල්. පෝෂණය පළවෙනි දේ පෝෂණය. පෝෂණය දෙනවා ඖෂධීය ගුණ තියෙනවා. ඒක ඒ ඖෂධීය ගුණ නිසා තමයි නොයෙකුත් අර කියන කාර්යයන් වෙන්නේ. ඒ කියන්නේ හිස්සොරි වලට කොණ්ඩේ පැහෙනවට, කොණ්ඩේ යනවට සහ මේකේ තැම්පත් වීම නිසා ඝනකමක් දෙනවා. අර ওই කතාවට කියන්නේ දිදුලන කියලා. ඒ කියන්නේ දිස්නයක් එනවනේ ඉතින් තැම්පත් වුනහම ඒවා වෙනවා. අනිත් එක රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් මොනවා හරි වෙනයම් මොනයම්ම හෝ බලපෑමක් තියෙනවා නම් කිසිම බලපෑමක් නැහැ. ඒකම අර ඉතින් මං කියන්නේ මම දැකලා තියෙන වැඩිපුරම මේක භාවිතා කරන්න වඩාත්ම සුදුසු වෙන්නේ අකලටීසකස් පැහැණ අයට විතර නෙමෙයි
ගොඩක් සුදුසු වෙන්නේ මේ ඩයිවර්ට අසාත්මිකතාවයක් පෙන්වන අයට. ගොඩක් දෙනෙක් ඉන්නවා ලෝකේ. ගොඩාක් සමහර වෙලාවට අසාත්මිකතාවයක් පෙන්වනකොට ඒ බේත් බීලා ඩයි ගන්නවා. එහෙම නැත්නම් තමුන් දන්නවා මේක අමාරුයි කියලා ඒත් ගන්නවා. මොකද කොණ්ඩේ කළු කරගැනීමේ තියෙන ආසාව නිසා. නමුත් ඉතින් බය වෙන්න දෙයක් නැහැ වෙජිටබල් ඩයි එකක්. හැබැයි වෙජිටබල් ඩයිස් පැහැදිලිවම කියන්න ඕනේ මේ රසායනික ද්‍රව්‍ය අඩංගු ඩයි එක සංසන්දනය කරන්න බෑ අපිට. මොකද මේක මේකයි එකයි වෙනස් දෙයක්. දෙකෙන්ම කරන්නේ කළු පැහැ වෙනවා අරකින් රසායනික ද්‍රව්‍ය අඩංගුයි මේක 100%ක් ස්වභාවිකයි ඖෂධීය ගුණය 100%ක් ස්වභාවිකයි මෙහි අන්තර්ගත ඒ නිසා අපි අන්තර්ගතය ගැන අනිවාර්යෙන් කතා කරන්නේ මොන මොන දේවල්ද දැන් වෙජිටබල් ඩයිකෝම් මොනවද මෙහි අන්තර්ගතය කියලා අපි පාරිභෝගිකයන් ගොඩක් සැලකිලිමත් වෙනවා අපි ඒක ගැන කතා කරමු දැන් ඇත්තටම කියනවා නම් මේකේ බේස් එක හිනා ලෝකේ තියෙන්නේ ස්වභාවික ඩයි වර්ග දෙකයි එකක් හිනා එකක් අනිත් එක ඉන්දිගෝ හිනා කියන්නේ දුමුරු පැහැයක්. අපි විචර කාලයක් පාවිච්චි කරේ දුමුරු පාට නිතින් ගොඩාක් වෙලාවට කොණ්ඩේට ඩයි කරන්න බැරි අය ගෑවේ හිනා. නමුත් ඒ අය කියන්න ගත්තා දැන් ඒ හිතන්න ටිකක් වයසක් යනකොට. එහෙම නැත්තම් රැකියාව අනුව. ටීචර් කෙනෙක් කියලා හිතන්න. එයා කොණ්ඩේ රද දුමුරු පාට කරගෙන රතු කරගෙන පන්තියකට යනකොට හිතනවනේ මේ තරුණ ළමයි වගේ හයිලයිට් කරන් ඇවිල්ලා කියලා නේද? එතකොට හිනා ගෑම ටිකක් අමාරු වුණා. නේ? එතකොට එයා කැමති ගන්න නමුත් කරන්න දෙයක් නැහැ වයසත් එක්ක කොණ්ඩේ රතු කරගෙන යන්න බෑ. එතකොට ඒ අය දැන් ලෝකෙ දියුණුවනේ තාක්ෂණය දියුණුවේ හැමදේම විද්‍යාව දියුණුවනේ. ආ එතකොට හැදුවා 100%ක් ස්වභාවිකයි. අර ඉන්දිගෝ කියන එකෙන් දෙන පාට තමයි තද නිල. තද නිලක්. එතකොට නිල් ගාගෙන යන්නත් බෑ. මේ දෙකේ එකතුවක්. කින් තමයි මේ ස්වභාවිකව හදලා තියෙන්නේ. ඒක ඇත්තටම දියුණු රටවල තාක්ෂණියත් එක්ක මේක හදලා තියෙන්නේ. එතකොට ඒකට කතක්ක සියක්ක සිකාකී අම්ලකී කිය ගොඩාක් ಜಾති අම්ල කියන්නේ නෙල්ලි ಜಾති. කතක්ක සියක්ක සිකාකී අම්ල කියලා 20කට වැඩි. ඒ කියන්නේ ගොඩාක් එකතුවක් තමයි මේ පැහැය ගන්නෙ. එහෙම නැත්නම් ඉතින් මෙච්චර කාලයකට හදන්න එපා. මේ මෑතකදී මට නම් කියන්න පුළුවන් අවුරුදු දෙකක් තුනක් වැඩිපුර ඇති මේ ভেජිටබල් ඩයිස් පටන් ගන්න ලෝකේ. නැත්නම් එච්චර කාලයක් නැහැ. දීර්ඝ කාලයක් නැ දෙකක් විතර ඇති මයි. හොඳයි රසායනික ද්‍රව්‍ය භාවිතයට වඩා ස්වභාවික දේවල් වලින් නිෂ්පාදිත දෙයක් ඔබේ හිසකෙස්වලට පෝෂණිකුත් ලබා දෙනවා. ඒ නිසා මේ ভেජිටබල් ඩයි එක කොයි විදිහටද භාවිතා කරන්නේ කියන කාරණය සහ ඒ තුලින් ඔබේ හිසකෙස්වලට මොන වගේ දීප්තිමත් බවක්ද ලබා ගන්නට පුළුවන් කියන දේවල් පිළිබඳව තවදුරටත් අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි විරාමයකට ගිහිල්ලා ඉමු. හිසකෙස් පැසෙන එක ප්‍රශ්නයක් තමයි. හැබැයි හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි අපි මේ විදිහට අද දවසේ ඔබත් එක්ක බෙදාගන්නේ. මේ දේවල් හරියට කොහොමද කරන්න කියලා ඔබට රූප රාමුත් දකින ගමන්ම අපි කතා බහ කරගෙන යනවා. අපේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියත් එක්ක සුවිනිතා කොතලාවල මහත්මියත් එක්ක. දැන් අපි කිව්වා මේ ভেජිටබල් ඩයි එකෙන් හිසකෙස් වලට අනිවාර්යෙන් පෝෂණයක් ලැබෙනවා. දැන් අපේ සත්කාරයක් ට්‍රීට්මන්ට් එකක් කරන අතර තමයි කළු පැහැ දෙන්නේ. කළු පැහැ දෙන්නේ. ඒක අනිවාර්යෙන් පෝෂණයක් ලැබෙන ගමන් තමයි ඒ කළු පැහැත් අනිවාර්යෙන් මිසකෙස් වලට ලැබෙන්නේ. දැන් අපේ වැඩ කටයුතු නම් අවසාගෙන වෙගෙන යන්නේ. හැබැයි අපි කියන්න ඕනේ සාමාන්‍ය මේ විදිහට ඩයි එකක් භාවිතා කළාට පස්සේ කොච්චර වෙලාවක් මේකේ හිසේ රඳවගෙන ඉන්නට අවශ්‍ය වෙනවාද? ඊට පස්සේ ඒක හොදලා අරිනව නම් නිවැරදි විදිහට ඒක සෝදලා හරින්නේ කොහොමද කියලාත් අපි කතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පැයකට වැඩි කාලයක් තිබ්බොත් හොඳයි. තිබ්බොත් හොඳයි. ඔව් පැයකට වැඩි කාලයක්. සහ දැන් මම කිව්වනේ පිරිසුදු කොණ්ඩෙක ආලේප කරන්න කියලා. එතකොට සාමාන්‍ය වතුරින් සෝදා හැරියාම ඇති. හරි. මොකද භාවිතා කරන්න ඕනේ නැහැ. සබන් වර්ග ෂැම්පු වර්ග අවශ්‍ය නැහැ. අවශ්‍ය. මොකද පිරිසිදු කොණ්ඩෙකනේ ආලේප කරන්නේ. ඊට පස්සේ තමුන් භාවිතා කරන ෂැම්පු එක හැබැයි ස්වභාවික ෂැම්පු එකක් විය යුතුයි. ඇයි මේකේ කිමිකල්ස් නැහෙනේ රසායනික ද්‍රව්‍ය අඩංගු නැහෙනේ. එතකොට භාවිතා කරන ෂැම්පු එකත් ස්වභාවික ෂැම්පු එකක් විය යුතුයි. ඒක තියෙනවා. මොකද කිමිකල් මේ රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පු එකක් භාවිතා කළොත් ඉක්මනට පාට යන්න පුළුවන්. ඒකයි ඒ කියන්නේ. හොඳයි මේක සාමාන්‍යයෙන් කොතලල් මහන්දි දැන් අපි කොයි වගේ වෙලාවකටද මේක භාවිතා කරන්න ඕනේ සම එහෙම වෙලාවක් තෝරගැනීමක් තියෙනවා දුදේ කාලේ දවල් කාලේ එහෙම කියලා නැහැ සාමාන්‍යයෙන් ඕනම වෙලාවක අපිට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා භාවිතා කරන්න පුළුවන් හැබැයි එකම දේ සමහර වෙලාවට මේක තෙතමනයක් වගේ රැඳෙනවානේ ඉතින් ඒක නිසා වඩාත් සුදුසුයි උදේ කාලේ දැන් මීට අමතරව අපි අනිවාර්යම කතා කරන්න ඕනේ ඔබතුමිය ආපු එකේ අනිවාර්යෙන් අපේ බලාගෙන ආයත විශේෂයෙන් කාන්තාවන්ට කැමති සුන්දරත්වයට අවශ්‍ය කරන පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ගෙදරදීම වැඩි වියදමක් නැතුව අපේ සුන්දරත්වය වෙනුවෙන් භාවිතා කරන්නට පුළුවන් ස්වභාවික දේවල් එදිනෙදා අපේ කුස්සියෙන් ලබා ගන්න දේවල් වලින් අපිට ලස්සනට ඉන්න පුළුවන් දේවල් තියෙනවානේ ඉතින් අපි ඒ නිසා කියමු දැන් ඔය හිසකෙස්
ගැලවියනේ එකත් ලොකු ප්‍රශ්නයක්. ඒ වගේ අයට සහ ඔය හිස්සුරි තින අයට අපි මුලින්ම හිසකෙස් ගැලවෙන එකට මොනව හරි දෙයක් අපිට කරන්නට පුළුවන්කම තියනවාද? ඔව්. අපිට හරි ලේසි දේවල් තියෙනවා. ඇත්ත කියනවා නම් හිස සම්බාහන කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ දැන් අපි ගොත් සම්බාහන ක්‍රියාවලිය එහෙම ලොකු වචන කිව්වහම කාන්තාව හිතනවා ලොකු දෙයක් කරන්න ඕනේ. ඔකේ රූපලාවන්‍ය ආයතනයකට යන්න ඕනේ ලොකු කතන්දරනේ. ඇත්තම කතා කෙරුවොත් මේ ඇඟිලි තුඩු වලින් හෙමින් හෙමින් ඔළුව පිරිමැදීම කෙස් අතර ඇඟිලි තුඩු වලින් රවුමට රවුමට පිරිමැදීම හොඳටම සෑහෙනවා සම්බාහන ක්‍රියාවලියට. හැබැයි ඒකට දාන්න ඕනේ හොඳ තෙලක්. ඇත්තම කියනවා නම් පොල් තෙල් අති විශිෂ්ටයි. පොල් තෙල් හරිම හොඳයි. ඊට අමතරව ඒකේ මේ ගුණාත්මක බව වැඩි කරගන්න ඕන නම් ඒ පොල් තෙල් ටිකක් අර මේ සැන්දක් කියලා හිතන්නකෝ. මේ සැන්දක් අරගෙන ඒකට ඔලිව් තෙල් මේ සැන්දක් දානවා. එළඟි තෙල් මේ සැන්දක් දානවා. තල තෙල් මේ සැන්දක් දානවා. ඒ වගේම එඬරු තෙල් මේ සැන්දක් දාන්න. දාලා සම ප්‍රමාණ අරගෙන කොහොම තෙල් භාවිතා කරන එකත් හොඳයිද? කොහොම තෙල් නම් අපි සාමාන්‍ය ස්වභාවික දේවල් වලින් කතා කරනවා. එතකොට අපි කොහොම තෙල් දානවා මේ මිස්සොරි තියෙන අයට. එතකොට දාලා ඒ සම ප්‍රමාණ අරගෙන බෝතලයකට දාලා උණු වතුර තියලා ටිකක් සොලවලා ගත්තාම ඒක හොඳ තෙලක්. ගුණාත්මක බවින් වැඩි තෙලක්. ඒක ඇඟිලි තුඩු වලින් හිස් කබලි හොඳින් පිරිමැදලා සම්බාහනය කරාම කොණ්ඩේ අනේක නවතිනවා. සහ කොණ්ඩේ වැවෙන්න හොඳ ක්‍රමයක්. අනිත් එකක් තමයි ඉස්සෝරි කතා කෙරුවොත් දැන් ඉස්සෝරි වලට ඇත්තටම කියනවනම් මේ පොඩි දරුවන්ට හිට හොඳයි. තක්කලි තියෙන ගෙවල් වල අපි කවුරුත් කැමරට ගන්න දෙන්නේ තක්කලි ගෙඩියක් අරගෙන මේක පොඩි කරන්න ඕනේ අතේ. ඒ බ්ලෙන්ඩර්ස් වල දාන්න අරකයි. අතේ හොඳට පොඩි කරලා හොඳට හිස් කබලේ ආලේප කරලා පැය භාගයක් විතර තියලා නිකන් නාල බලන්න කොච්චර නම් කුණ්ඩෙට ගුණදායකද කියලා. එහෙම නැතුව ලොකුවට පැක් එකක් විතර ගන්නවා නම් තක්කලි ඉස්ම ටිකක් ගන්නවා. අපි හිතමු මේසෙන් දෙකක් කියලා. ඒකට බිත්තර සුදු මදියක් දානවා. දෙහි අඹුල් ටිකක් දානවා. වියලි ඉඟුරු කුඩු ටිකක් දානවා. දුඹුරු සීනි දානවා. ඔය ටික නිකන් පැක් එකක් වගේ හදලා හොඳට මේ වගේ කොටසින් කොටස හිස් කබලේ ආලේප කරලා පැය භාගයක් විතර ඉඳලා සාමාන්‍ය වතුරේ සෝදලා දානවා. එතකොට ඉස්සෝරි වලට හොඳම දෙයක්. දැන් අපි ඉස්සෝරි වලට කියන මේ ෂැම්පූස් තමයි මාගුසා ෂැම්පු. මාගුසා කියන්නේ මොකද? කොහොඹ. එතකොට අපිට පුළුවන් කොහොඹ දළු මිටක් අරගෙන ඒක අපේ පොල් තියෙන පොල් එක අඹරනවා. අඹරලි ඉවරලා ඒකත් නිකන් පැක් එකක් වගේනේ. ඒක හිස් කබලේ ආලේප කරනවා. පැය භාගයක් තියලා හොදලා දානවා. කොච්චර ලේසිද නේද? වැඩේම සරලයි. ඇත්ත කියන්න ඕනේ අපිට ඕව නොතිබුණා නෙමේ, තිබුණා. ඉතින් මේ අපි කරන්නේ මතක් කරලා දීම පමණයි. ඔව් අනිවාර්යයෙන්ම අපිට අමතක වේගෙන යන දේවල් නැවත මතක් කරගන්න එක ගොඩක් හොඳයි. දැන් අපි හිස්සොරි වලට එතකොට හිසකෙස් ගැලවෙන එකට ওই වගේ ප්‍රශ්න වලට මොන වගේ විසඳුම්ද අපිට ගෙදරදී අපි හොඳට ওই කන්ඩිෂනර් හිට පාවිච්චි කරපු අයනේ. කන්ඩිෂනර් කියන්නේ නානු වර්ගනේ නේද? අපේ අවුරුදු චාරිත්‍ර වල පවා තියෙනවනේ නානු ගාලා නාන්න කියලා නේද? ඉතින් අපි හොඳට ඒව ආලේප කරපු අය. ඉතින් අපි දැන් බෝතලේ එක කන්ඩිෂනර් භාවිතා කරන එක වෙනම දෙයක්. නමුත් ඉස්සර ඉඳලාම නානු භාවිතය බොහොම තිබුණා අපිට. මේ ගොඩපර වදමල්ලිස්ම ඒවා සපත්තු මල් ඒවා ඉතාම හොඳ නානු. එතකොට ඒවයින් පුළුවන් අපිට හොඳම හොඳ කන්ඩිෂනර්ස්. එතකොට දැන් මේ වෙළඳ නාමයන් යටතේ වුණත් ප්‍රචාරය කරනකොට කියන්නේ ඒ දේවල් අඩංගුයි කියලා. ඒ කියන්නේ ස්වභාවිකව අපිට ගන්න පුළුවන්කම තියෙනවා මේ රටේ නේද? ඉතින් ඒක නිසා ඒවා හොඳ නානු වර්ග අපේ හොඳම හොඳ කන්ඩිෂනර්ස්. දැන් අපි හිසට තෙල් ගල්වන එක ගැන කතා කරද්දී ඔබතුමී කිව්ව කොයි විදිහටද කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අපි තෙල් භාවිතා කරන දවස ගන්න තෙල් ගාන එක කරන්නට ඕනේද? පුරුද්දක් විදිහට එහෙම කරන්න අවශ්‍යද? සහ ඒක කොයි තරම් වෙලාවක් හිසේ ගල්වලා තියාගන්න අවශ්‍යද? ඒ ගැනත් අපි චුට්ටක් මතක් කළොත් තියෙන කාල වේලාවත් එක්ක. දැන් වියලි කොණ්ඩයක් නම් තෙල් ගැල්වීම සුදුසුයි. කමක් නෑ, වියලි බව නැති කරගන්න තියෙන හොඳම ක්‍රමයක්. හැබැයි අධික තෙල් තියෙන කොණ්ඩයකට තෙල් නිතර ගල්වීම ඒ තරම් වුවමනාවක් නෑ. මොකද ස්වභාවික තෙල ඉතාම වටිනා තෙලක්, අපේ කෙස්වල ස්වභාවයෙන් ලැබෙන තෙල. ඒක නිසා ඒ තෙල අපි පුළුවන් තරම් පරිස්සම් කරගන්න ඕනේ. ඒක නිසායි අපි කියන්නේ කෙස් උනත් පමණට වඩා සෝදන්න යන්න එපා. අපි හිතමු ෂැම්පූ දාලා එක සැරයක් හෝදනවා. ඊළඟට ආයි සැරයක් හෝදනවා. අර දෙවෙනි සැරේටයි දැම්මේ කියන එකට උත්තරයක් නැහැ. අපි කුණු ඉවත් කරගන්න තමයි පළවෙනි සැරේ සෝදන්නේ. ඇයි දෙවෙනි සැරේ දාන්නේ? එතකොට අර හොඳ තෙල තෙල් ගතිය ඉවත් වෙලා අධික වියලි බවක් ඇති වෙනවා. එතකොට අර දුර්වර්ණ වෙනවා කෙස්. ඒ විතරක් නෙමෙයි අගිසි පැලෙනවා. එතකොට රෝගී තත්ත්වයක්නේ. ඒක නිසා ඒ විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ෂැම්පූස් දැම්මහම හොඳට සෝදා ඉවත් කරන්න ඕනේ.
ini mana tuh, ini suanda balanan narakai. Tuh kita bagi itu naya ini aneh itu. Ini sah, hundert suami kesulitan yang shampoo bawa kita kerupuk ini buat kerana kamu saudara dano. Ini bagi paman terbaik saudara nipa, namun sedih makaran noni. Ada terdahal sambani kerana kita cuma ini seraya keruhan hati. Honda, ini mana ngapi godak karunuk karena mungkin saudara teteh awasnya kerana bahu dewal kata bahagalah isi kesambandi. Anita, ngapi ada dasi vegetable diet. Sebahwi kerana sah, mereka ada diet kerana titik kalu ini meyene. Subhavika kaluak labeno. Honda, dan maybe dia itu tamai api vegetable diet kah kalle panen kalla, nah itu awasan nene. Maybe dia itu tamai api awasan karan nene. Dan ada dawasnya api nirupani shilpini maybe dia itu tamai agi hisake solete maybe dia itu vegetable diet kah galvela. Ita passe awasan ini dia api shower kape kah keman datang obat puluan kah kesel kolaya kedera wating hoaga nene. Maybe dia itu hisa awarane kalla. Minadi kopamane wela waktu yang agen ikut butuh mi? Samaan ini payak itu terjadi banyak kali. Honda itu part Honda itu level no. Payak itu terkali aktif. Itu pasti shampoo at sabang at bawa itu akan netto. So dalam hari ini kita mau ikhlan itu awasnya. Hari ini menang apik kali wela awasan nisa api ada dalam samugar no. Obat itu boh mis tuh tiap titik kami sunder at itu awasnya karena boh karena titik kami dah ada agak teri bagi mape nirupan silipin saya itu boh mis tuh tiap antena. Hari menang apik. Boh mis tuh tiap. Boh mis tuh tiap menang. Windari udah sana ada dalam se Brahaspati ada dalam se ngapik. Samugarnya tamai sultan ambilnya. Lasten itu inna nirogi winne, bagaimana jiwet itu, bohong membedakan tena karunu karena bohong ya kapi hamada amat windeni udah asalnya tulen dia obat teka beda hada agan. No, ini dia itu mah. Heta dawas sedih, obat teka hamunya balap urut tuh tamai, adatnya samudeni. Hamudena ada mah sobat dawas.